නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වෙන පැත්තකට ගියහින්දා මොකද්ද කියන්න වෙන්නේ? අද ගානුරට යන්න බෑ, අද නිවන් දකින්න බෑ. වෙන පැත්තකට ගිහිල්ලා දැන් ඉතින් කියනවා වෙන වෙන ජාති. මරණින් මත්තේ තව බොහොම කාලයක් ගිහිල්ලා ආයෙ බුදු කෙනෙක් පහළ වෙච්චාම නිවන් දකින්න. කවුද එහෙම කියලා තියෙන්නේ? පාර කියා දෙන එක නෑ නෑ පාර කියා දෙන එක නෑ ඍජුවම පාර කිව්වා. මෙන්න මේ පාරේ මෙන්න මේ ආකාරයට ගමන් කරන්න, මේ වංගෝල හැරෙන්නේ නැතුව ඍජුව යන්න අනිවාර්යයෙන්ම රජගහනුවරට හම් යන්න යන්න පුළුවන්. අර දැන් පාර අහගත්තු එක්කෙනා මොකද කරන්නේ? එයා සුට්ටක් දුර ගිහිල්ලා යන්න කම්මැලි හින්දා මොකද වෙන්නේ? වෙන පාරවලට වැටෙන වැටිලා අනික් අයටත් කියන මොකක් කියලාද? ඕහෙ යන්න බෑ, ඔය කියන පාර යන්න බෑ, මෙන්න මෙහෙ එන්න කියලා කතා කරන්නේ. ඔන්න ඕක නේද අද වෙලා තියෙන්නේ. එන්න මෙහාට එන්න, මෙහාට එන්න කිය කිය එක එක ක්‍රමවේද පෙන්නනවා. ඒ ක්‍රමවේද එකක්වත් භාග්‍යවතුන් වහන්සේගේ මඟ කියාදීම නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ මඟ කියාදීම අනිවාර්යයෙන්ම ඒතං සම්පූර්ණ ඒතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ. ඒ ධර්මයේ සාන්තයි ප්‍රණීතයි. මොකටද සාන්ත ප්‍රණීත? තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ වීම. තණ්හාව ක්ෂය වෙලා විරාගය ඇති වෙලා නිරෝධය දකින්න. සබ්බූපදී පටිනිස්සග්ගෝ සියලු උපදි සංඛ්‍යාත ක්ලේශ ධර්මයන්ගේ දුරු කිරීම පිණිස. තණ්හාව ක්ෂය වීම පිණිස. ඒ ධර්මයේ සාන්තයි ප්‍රණීතයි කියලා දේශනා කරේ මේ ධර්මයේ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ධර්මයේ එතකොට ඒ මාර්ගයේ හැසිරීමෙන් ඒ හැසිරීමේදී අපිට යම් යම් අපහසුකම් අමාරුකම් අපේ චිත්ත සන්තානවල පවතිනා වූ ආදිමත් කාලයක ඉඳලා කෙලෙස් තිබෙන තිබිච්චා වූ අබ්බැහිකම දෙල්ලම නෙමෙයි අනාදිමත් කාලයක ඉඳලා ක්ලේශ ධර්මයන් තමයි අබ්බැහි වෙලා තියෙන සිත්. මිනිසත් භාවයක් ලැබිච්ච තැන ඉඳලා ඒ අබ්බැහි වීම ටික ටික අනුක්‍රමයෙන් අඩු වුණේ. ඉතින් අදත් ඒ වයින්වනේ ඒ අබ්බැහි වීම. ඒ නිසා ඉන්ද්‍රිය හය දල්වගෙන, ඉන්ද්‍රිය පහ දල්වගෙන අරමුණු ආස්වාද කිරීමේ ඕනකම බැඳීම ඇදීම ඒ දුර්වලකම අපිට තියෙනවා. ආගේ දුර්වලකම දුරු කිරීම සඳහා තමයි මාර්ගය පෙන්නේ. ඒ මාර්ගයේ හැසිරුණොත් හරියටම ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාවේ අර තණ්හාව ක්ෂය වූ විරාගයේ නිරෝධයේ නිවීම පිණිස එහෙම නැත්නම් රජගහනුවරට යන්න පුළුවන්කම තියෙනවා, නිරෝධය දකින්න පුළුවන්කම තියෙනවා. එතන මාර්ගය කියලා දුන්නු පින්නත පින් උත්තමයාගේ වැරද්දකුත් නෙමෙයි. මගේ කියලා දුන්නා රජගහනුවරක් නැතුවත් නෙමෙයි නේද? නිර්වාණය ඒ නූපන් නොහටගත් නොකරන ලද ප්‍රත්‍යයෙන් නොතරණු එය ඇත. එතකොට අත්‍යන්තයෙන්ම එය ඇත අසංකත ධාතු. එතකොට එයක් තියෙනවා, ඒ කියන්නේ නිවනක් තියෙනවා. අසංකත ධාතුව නැතුව නෙමෙයි. ඒ වගේම මාර්ගය කියා දෙන උත්තමයක් ඉන්නවා. අද බුදුන් වහන්සේ පස්සේ ධර්මයේ මාර්ගය කියා දෙන ධර්ම උපදේශයනේ නේද? එතකොට දැන් ගමන් කරන අපි අතේ වැඩේ තියෙනවා. මේ මාර්ගයේ ගමන් කරන අපි අතේ වැඩිය තියෙනවා. වෙනත් වෙනත් මං වලට වැටෙන්න නැතුව මුලා නොවි ඍජු මාර්ගයේම විඩාගේ නිරෝධය නිවීම පිණිස ඒ ධර්මයේ ප්‍රගුණ කිරීම. දැන් අපිට භාවනා මන්දිරයක් ගොඩනගා ගන්න හැකි පුළුවන් හැම පින්වතෙකුටම ඒ තුරට ඇවිල්ලා ඒ ඍජු මාර්ගයේ දැන් හොඳට තේරෙනවා, ශ්‍රවණය කරලා තියෙනවා, වටහාගෙන තියෙනවා. ඔබ නිරතුරුව මේ පිළිබඳව
අවදිවීමක් තියෙනවා. ඒ අවදිවීම වඩා සංවර්ධනය කරගෙන අර අසංකත ධාතුව සාක්ෂාත් කරන්න. මෙච්චර මහන්සි වෙලා මේ ජීවිතේ වෙන එක මේක ලැබියන් කියලා හිතන එක මෝඩකම. මෙච්චර මේ ජීවිතයේදී අපි බොහෝ ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් විශේෂ පවතිනා වූ අවධානය අඩු කරගනිමින් නේද යම් හැසිරීමක යෙදිලා මේ කූඩුවේ නෑ වෙන කූඩුවකින් මේකේ පරතරයට පැමිණියන් කියලා හිතන එක. එහෙම හිතුවනි මෙච්චර කාලෙක සංසාරේ. නැත්තම් අපිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ නොගැහුණා නෙමෙයිනේ. දෙව්රම් මෙහෙ ධර්ම දේශනා කරනකොට ඒ සමීපේ ඒ ඈත මේ ඈතට වෙලා ඔය ඒ ශ්‍රීපක දේශනාවල් ශ්‍රවණය වුණා. හැබැයි හිටියේ ඈත කියන්නේ මේ නිකම් මොකද්ද මේ? ඉස්ලාම් හිටියත් වඩා නැහැ හිටියේ ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් විශේෂයි නා. ඒකයි ඈත කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරද්දී අපිට ඉතින් හාමුදුරුවෝ බණ කියනවා පේන එච්චරයි. ඒ වුණාට අර පංචකාම ආස්වාදයේ තිබිච්චා වූ ගිජුකම තම අපි මැදි වෙලා හිටියේ. උපතිස්ස තෙරුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ එහෙම හිටියද? උපතිස්ස පරිබ්‍රාජකයා කෝලිත පරිබ්‍රාජකයා එහෙම හිටියද? අනේ පිටිසිරතුමා විසාකා මහ උපවාසිකාව එහෙම හිටියද? ඒගොල්ල කාමවස්තු දැඩිව පරිහරණය කළා තිබුණා වටපිටාවේ. දැන් අනේ පිටිසිරතුමා විසාකා මහ උපවාසිකාව එදා සැවැත් නුවර කෝටි ගණන් ධනෙ. ඒ වුණාට ඒවා විශේෂයි ඒගොල්ල ඒ චිත්තසංතාන නැඹුරුනේ නැහැ. ඒවට ඇලුනේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩයට සිත්කන් යොමු කළා. අපිත් ඒ තැන්වල නොහිටියා නේද? අපි භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩයට සිත්කන් යොමු කිරීම මත වුණායි. ඒ වුණත් ඒ තථාගත හඬ පිළිබඳව අපේ මනසට යම් හෝ වැටහීමක් තුල තමයි එදා ඉඳලා මේ දක්වා මේ ඇවිල්ලා තියෙන්නේ. අපි කවුරුත් පරම්පරා වශයෙන් ගත්තොත් 100 ගානේ ගත්තොත් 25ක 30ක වාගේ උප්පත්ති ධර්මයක් නේ. මැරිලා ඉපදෙමින් එන. ඒ නමින් ඒ හැඩින් ඒ වචනේ නෙමෙයි. ශරීර කූඩු වශයෙන් වෙන් කරගමින් වෙනස් වෙමින් ආත්ම භාවයෙන් කීයක්ද? බැලුවොත් 25ක 30ක විතර කාලයක් වැඩ හොඳයි. ඉතින් 40ක විතර කාලයක් කියමු. එතකොට ඒ බුද්ධ ශේත්‍රයට අවනතව ආපු ගමනක ප්‍රතිඵලයක් වශයෙන් තමයි අදත් අපිට ඒ දහම් පණිවිඩේ අර වැරදි මාර්ගවලට නොවැටි අර යන්න කියවු මාර්ගයේ නොයා අතරමඟදී විවිධ මාර්ගවලට යා කියන්නේ ඒ වැරදි මාර්ගවලට යොමු වෙලා තිබුණත් ඒ වැම්මිදිලා අපි විරාගයේ නිරෝධයේ නිවීම පිණිසම මේ ගමනක යෙදෙන්නේ අපේ කාර්යය. ශාස්ත්‍රීයවරයක් ඉන්නවා දේශනා කරව ධර්මයක් තියෙනවා රජගහනුවරක් තියෙනවා ඒ කියන්නේ නිවනක් තියෙනවා මාර්ගයේ හැසිරෙන තැනැත්තු වශයෙන් අපේ දැන් ගමන පිටුව නේද? එතකොට නూరు නෑ නුපුරුදු නෑ දැන් ගමන හොඳට පුරුදුයි. මේ ජීවිතෙන් දැන් ඒකට හොඳම ලකුණ මොකද්ද? බෞද්ධ රටේ දැන් අපේ කවුද ඇල්ලේගල මහත්මියමත් එතුමියමත් හැදුනේ වැඩුනේ ඉපදුනේ මෙහෙනේ.
සෑහෙන කාලයක් ඇමරිකාව වගේ රටවල් වලට ගියාට හැදින වෙදින ලොකු මහත්තුනේ මේ රටේ. එතකොට අපේ රටේ අපිට තියෙන බුද්ධිමය සංකේතය මොකද්ද? අවබෝධ කිරීම පිණිසයි සිද්ධාර්ථ මහබෝධිසත්වයෝ ඒ යම් භූමියක ඉඳගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමක් සිද්ධ කළේ. අවබෝධ කිරීම ඒ සඳහා සංකේතය මොකද්ද අපිට තියෙන්නේ? ජීවමාන සාධක ශ්‍රී මහබෝධි. ඔව්, ජීවමාන සාධක. දක්ෂිණ සහකා වංශය අපි සරත්ය ගැන කිව්වා නේ. දක්ෂිණ සහකා වංශය මේ මිශ්වේ පුරාම පවතින ජෛවමය ක්‍රියාවලිය පිළිබඳව අපේ මහාචාර්යතුමිය කතා කරද්දී මොකද්ද අපිට කියන්න තියෙන්නේ? විශ්ව පුරා පවතින මේ අපිට පවතින අපි අපි අපිත් ඇතුළු මේ මුළු සිද්ධියේම ජීවමය ක්‍රියාවලිය පිළිබඳව කතා කරුවොත් අපිට විතරම අපේ අරයා දුව පුතා අරත නැත්තා මේත නැත්තා අර සත්තා සත්තුන් ආදී වශයෙන් සවිඥානකේ පිළිබඳවම යමක් කළොත් දැනෙනවා ආදී වශයෙන් මේ කතා කළාට ඊට වැඩියත් බරපතල ලෙස මේ ශාක ලෝකේ අපිට නේද බීජ න්‍යාය බීජ න්‍යායින් නැගුණා වූ මේ ශාක ලෝකේ අපිට මේ ජෛව ලෝකයට බරපතල ලෙස බලපාන ගස් කොළන් නැත්තම් සතා සතුන් නැහැ. මහා කාන්තාර ඇති රටවල් වල මේ භූමිය වල මිනිස්සු නැහැ. සත්තු නැහැ. හිටියත් ඊට අදාළ විදිහට දැන් මේ විදිහේ ජෛව ලෝකයේ ජීව ලෝකයයි උද්භිද ලෝකයයි දෙකේ මුදුම සම්බන්ධතාවය කියන්නේ අපි යන් ජීව ලෝකයේ තියෙනා වූ සිද්ධිය මොකද්ද? කර්ම ශක්තිය, කර්ම න්‍යාය. කර්මයේ කර්මපතය, කර්මඵල විපාක විදීම. යමක් කරලා ඒ පිළිබඳව අතහැරිච්චාම ආයායක කරන්න ඕන විදිහේ පත්‍යක් හැදෙනවා. නැවත නැවත ඒක කරේ. ඒ වගේම ඒ නිසා විපාක විඳිනවා කියන්නේ. කර්මඵල විපාක විකියක්නේ අපි. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගයි කියන්නේ මොකක්ද? කර්මඵල විපාකය දුරු කළා. කර්මඵල විපාක දීම දුරු වුණා. එතකොට මොකද වුනේ? ගසක් වෙන්නේ සිරුවක්. අන්තිම ගහ තියෙන ආවාගෙම තමයි දින හතක් තිස්සේ සිරුර තිබුණේ. ඒ තුල කර්ම වේගය දුරුයි. එතකොට ඒ නිසාම අපි කියනවා සර්වත්‍තාඥාණයෙන් වැඩ සිටියයි කියලා. විශ්වය පිළිබඳ අතැඹුලක්ෂයේ දැකීම ඇතිව ඒ නිරෝධී වැඩ වාසය කරපු. දැන් එතකොට එතනදී ඇත්තටම ගහක් වාගේ උන්නේ නැද්ද? එතකොට ඇසතු වෘක්ෂය යට වාඩි වෙලා ඉන්නකොට යම් සිරුරක් නිශ්චලව කර්ම ශක්තිය දුරු වෙලා තියෙනවා නම් එතන ගහක් වාගේ ඔය ස්කන්ධ පංචකයට දහමෙදි උපමා කරනවා. මොකද්ද වෘක්ෂය? ස්කන්ධ පංචකයට දහමෙදි උපමා කරනවා. මොකද්ද වෘක්ෂය?
ස්කන්ධ පංචකයේ වැඩ ඉන්නවයි කියන්නේ. ස්කන්ධ පංචකය දැකලා වැඩ වාසය කරන නිරෝධ සමාපත්තිය. එතකොට ඊය පරලෝක ගිහිල්ලත් නැහැ. මුනුසුම කියන කාරණේ පිටට පෙන්නුම් කරන්නේ දරදඬු වෙච්ච ස්වභාවයකින් වාගේ. හැබැයි ප්‍රභස්වරයි. ඒ වගේම අර වෘක්ෂයක සිද්ධ වෙනා වූ ක්‍රියාවලිය වාගේ. ඊටත් ඉතාම සියුම් තත්ත්වේ. දැන් වෘක්ෂය නම් මුල් වලින් වතුර ඇදෙනවා, ගෙඩි ඇදෙනවා, පළදා වැදෙනවා මේ නොඑක් විදියට. ඒකේ හැම මොහොතකම විශාල ක්‍රියාකාරීත්වයක් ඇත. ඒ සා විශාල ක්‍රියාකාරීත්වයක් නැතුව ඇතුළු වෙච්ච ආශ්වාස වාතය ඉතාම සියුම් ලෙස වැය වෙමින් ගත් නිරෝධ ධර්මණු විශේෂයි ශේෂ වූ සිටිවිලි වලින් යුතුව වාසය වෙන මොහොතක් තමයි නිරෝධ සමාපත්තිය. එතන තමයි මොකද්ද චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච තැන. ඒ දක්ෂිණ ශාඛා වහන්සේ තමයි අපිට හටේ සංකේතයක් වශයෙන් තියෙන්නේ ජයශ්‍රී මාබෝධි. එතකොට ඒක ජයශ්‍රී මාබෝධිය සම්මතමේ ලකුණක්. පරමාර්ථමේ කාරණේ මොකද්ද එතනද වෙන්න ඕන? සම්මතමේ ලකුණ මොකද්ද? ඒ විජයශ්‍රී ජයශ්‍රී මාබෝධි අසිත වෘක්ෂය, වෘක්ෂයේ ශාඛාව සම්මතමේ. එතන පරමාර්ථමේ වශයෙන් මොකද්ද වෙන්නේ? ශූන්‍ය භාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලෝකයට අයිති නැත්නම්. ලෝකයට අයත් වන අසංකල ධාතුවේ පරමාර්ථ වශයෙන්. එහෙනම් දැන් අපිට තියෙන වැඩක් මොකද්ද? සම්මත වශයෙන් ඒ වෘක්ෂයට ගැඹුරෙන්ම ගරු කරමින් දැන් සිතුල් පව් හිටපු මහරහතන් වහන්සේලා පාගමනින් ගිහිල්ලා තියෙනවා අනුරාධපුරේ මල් පූජා කරන්න. රහතන් වහන්සේලා කියන්නේ අසංකල ධාතුව දැකපු උත්තමය. අසංකල ධාතුව දැක්ක උත්තමයෝ පාගමනින් ගිහිල්ලා තියෙනවා අනුරාධපුරේට මල් පූජා කරන්න බෝධින් වහන්සේට. බලන්නකෝ එතකොට ඒ දක්ෂිණ ශාඛා වහන්සේට තිබිච්චි සම්මතමේ ගරු කිරීම කොච්චරද කියලා. කාගෙන්ද? අසංකේත ධාතු දැකපු උත්තමීන් රහතන් වහන්සේලා. එහෙනම් මොනතරම් අපිට මාර්ගයේ හැසිරෙන්නට මාර්ගයේ හැසිරෙන්නට ශක්තියක් ධෛර්යයක් එවැගේම ජීවමාන වූ විශ්වාසයක් ඇති කර දීලා තියෙනවා ඇසතු වෘක්ෂයේ. ඒ තරම් එකක් අපි ළඟ තිබිදින අපි අපි අපිට මේ දිවයින තුළ ඒ එවැනි දෙයක් තිබිදි තමයි අපි මොකද කරන්නේ? අර අසංකේත ධාතු සාත් කරන පැත්තටද? එහෙනම් අපිට තියෙන ඕගලටින් ඉන්ද්‍රිය පහ දල්වාගෙන මනින්ද්‍රිය ළඟ මේ මනෝලෝකයක රජ කරනවා. මනෝලෝකයක රජ කරනවා. දැන් ඒක අවලංගු වෙන්න ඕනේ නේ. ඇයි? බුද්ධත්වයට පත්විච්චි භවයේ සංකේතය තියෙන. එහෙම හිතනම් මොකද්ද ඒකට කියන්නේ? මේ සංකේතයත් ඇතුලේ මොකද? ජීවමාන සාධකය. එහෙනම් අර අපි කලින් කියාපු ගාතාවක් තියෙනවා මොකද්ද? ඒකෙදි හතරවෙනි තැන තමයි අපි වඩා උසස් කොට අගය කොට සැලකියුත්තේ මොකද්ද? ගබ්බමේකේ උපජ්ජන්ති නිර්යන්ති පාපකම්මිනෝ සද්දාං සුගතිනෝ යන්ති පරිණිබ්බන්ති අනාසෝ. ඈ මේ එනකොට මව් ගැබේ ඉපදින කොටසක් ඉන්නේ. ගබ්බ මේකේ උපජ්ජන්ති නැවත නැවත මව් ගැබේ ඉපදෙන. තව කොටසක් ඉන්නවා නිරයන්ති පාපකම්මිනෝ දැඩි ලෙස
පාපී ක්‍රියාවල අධික ලෝභය අධික ද්වේෂය අධික මෝහය නිසා සිතේ එවැනි ලෝභ දේශ මොහයන්ගේ අධික භාවයට පත් වෙච්ච නිසා තල්ලු වෙලා යනවා පාප කම්මින නිරේත පාප ක්‍රියා නිසා නිරේතයන් හතර අපාය සග්ගන් සුගතිනෝ යන් අර සිතේ අලෝභ දෝ සමෝහ සිතිවිලි නිතුව පුණ්‍යකාමී ක්‍රියාවල වේදිච්ච එකේ ප්‍රතිඵලයේ වශයෙන් උස්ම ඉරෙනකොට සදිවිතල වලට පත් වෙනවා පරිණිබ්බන්ති අනාසෝ ආශ්‍රවයන් දුරු කරපු සිත පිරිනිවෙනවා දැන් අරදි පැත්තේ දෝලණය වීම අන්ත දෙකක් නේ හතර අපායට යන එකයි සදිවිතලයට යන එකයි අර ඔරලෝසියේ බට්ට මේ පැත්තට ඒ පැත්තට යනවා ඈ බට්ට දෙපැත්තට යනවා වාගේ හතර අපායට තල්ලු වෙනවා කලෙක කලෙක තල්ලු වෙනවා සදිවිතලයට ඒකෙ මිදලා හතර අපායට ඉතින් ඒක ඒකත් හරියන වැඩක් නෙමෙයි මෙච්චර කාලේ අනාදිමත් කාලයක් අපි දන්නේ නොදන්නා කාලෙක ඉඳලාම සිද්ධිය වුණේ ඔය දෙපැත්ත දෝලණය වෙන. හතර අපාරේ වැඩි කාලයක් ඉන්නවා ආපහු සදිවිද තලවලට වැටෙනවා. ඒක සසර ගමනනේ. දැන් මෞගබී ඉපදිලා ඇවිල්ලා තියෙනවා. මිනිස් වාසයේ මානව වර්ගය වාසයේ. දැන් මේ මෞගබී ඉපදිලා මේ කරජකායක් පරිහරණය කරන අවස්ථාවේ අපිට මොකද්ද කරන්න වෙන? දෙසරයක් නොකරන එකසරයක් කරන්න ඕනේ වැඩි. මොකද දෙසරයක් කරන්න ආයෙ නැහැ නේ කවුරුවා? එකසරයක් කරන්න ඕනේ මොකද්ද? පරිණිබ්බන්ති අනාසෝ. පිරිනිවෙන්න ඕනේ. මුලින් කෙලෙස් ධර්මයන්ගේ පිරිනිවීම ඊගාට අනුපාදා පරිනිර්වාණ මහබෝත්තන් වහන්සේ සිද්ධ කළේ ඒක. දැන් අපිටත් තියෙන පෞරුෂත්වය තාහිරට මුරගා බලන්න තියෙනා වූ මුරගා බැලීමෙන් ලබන්නා වූ සරසීම තමයි පරිණිබ්බන්ති අනාසෝ. ආශ්‍රවයන් දුරු වීමෙන් ඇසුර දුරු වීමෙන් පිරිනිවීම ආශ්‍රව ධර්මය. මේ ආශ්‍රව ධර්මයන් පටන් ගත්තේ කොහෙන්ද? මේ ජීවිතයේ වශයෙන් ගත්තොත් අපි මෞගමෙන් කිවිලා මේ නාසය ළඟින් පළවෙනි හුස්ම පාර ඇතුළු වෙන්නේ ඇතුලේ තියෙන කිරිටිය පිට වෙනකොට නිසා ඇතුලේ හිස් බව නිසා මේ පිටින් හුස්මක් ඇතුළු වෙනවා ඇතුළට ජීවාතය ඒ ජීවාතය ඇතුළු වීමේදී මොකද ඉන්ද්‍රිය පණ පිහිටියා අශකරණාශේ දිව ශරීරයේ කිනේ ඉන්ද්‍රියංගේ පණ පිහිටියා. ඒ ඉන්ද්‍රියන්ට වටපිටාව ගැටුණා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් මේ ඉන්ද්‍රිය පහට මෙව ගැටුණා. ස්පර්ශ වුණා. ඒ ස්පර්ශ වෙනකොට ඇහැයි රූපයයි නේද කනයි සත්‍යයි දිවයි ශරීරයයි නාසයයි ගදයි ඔය අදිදෙට හැප්පෙනවා හැප්පෙනකොට එතන ඇති වෙනවා මොකද්ද රූපස්කන්ධය ඇහැ රූපය ගැටුනට රූප දැන ගැනීමේ රූපස්කන්ධය කනයි ශබ්දයයි වැටෙනකොට ශබ්ද දැන ගැනීමේ රූපස්කන්ධය ශබ්ද පිළිබඳ රූපස්කන්ධය වෙනවා ගන්ධ රස ස්පර්ශ පිළිබඳව රූපස්කන්ධය ඇති වේදනාවක් ඇති වෙන රූපේ පිළිබඳ. ශබ්ද රූපේ පිළිබඳව ගන්ධ රූපේ රස රූපේ ස්පර්ශ රූපේ පිළිබඳව වින්දනයක් ඇති වෙනවා. හැබැයි මේ දැන් තියෙන වෙන්කොට දැක ගැනීම වින්දනයක් නෙමෙයි. වේදනා කියන අවස්ථාව තියෙනවා. ඒ වගේම ඒ වේදනාව ශේෂ වශයෙන් හැඳිනීමක් තියෙනවා. සිතවිලි ක්‍රියාවකුත් තියෙනවා. ඒ වගේම හටගෙන නැසෙන විඥානාත්මක ස්වභාවයකුත් තියෙනවා. මොකද හටගෙන නැසෙන එක කියන ධර්මතාවය හැම එකකම සිද්ධ වෙන එකක්. වේදනාව හටගෙන නැසෙනවා. සංඥාව හටගෙන නැසෙනවා. ඒ වගේම සංස්කරණය හටගෙන නැසෙනවා.
විඥානේ හටගෙන නැසෙනවා. රූපස්කන්ධය හටගෙන නැසෙනවා. ඇහැට රූප හැපෙන එක හටගෙන නැසෙනවා. දැන් පුංචිම පුංචි අවස්ථාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය හටගෙන නැසෙනවා. ස්කන්ධ පංචකය හටගෙන නැසෙනවා. ඒ වෙලාවට කියනවා මොකක් කියලාද? ශරීර පංචස්කන්ධය කියලා. දැන් ඔය මොනවද? යකදුර වේද මහත්තුරුමේ ගෙන්නවලා මේ ශරීර පංචස්කන්ධයට ආරූඪ වෙලා ඉන්න මොකෙක් හරි දෝෂයක් තියෙනවා නම් එහෙම තාතුරයක් ඉන්නවා නම් මේ ආතුරයට වැහිලා තියෙන මොනවද තියෙනවා මේවා නැති භංග කරන්නට දුරු කරන්නට නොඑක් විදිහේ අර කට්ටඩි වැඩේම කරනවා. ඉතින් අපේ ශරීර පංචස්කන්ධය කොයි වෙලාවේද? අර මව්ගේ තුරුලේ ඉන්න වෙලාව. ඈ අපි අපිව දන්නේ නැති වෙලාව. ශරීර පංචස්කන්ධය තමයි එතන. ඈ රූප දැන ගැනීමකුත් තිබුණා. විදීමකුත් තිබුණා, හැඳිනීමකුත් තිබුණා. ඒ වගේම දැන ගැනීමකුත් තිබුණා. අපේ ෂණ වශයෙන් හටගෙන නැසුණා. ෂණ වශයෙන් හටගෙන නැසුණා. ඒ නිසා ඒවා පිළිබඳව මනසිකාරමේ ස්වභාවයක් තිබුණේ නැහැ. මනේන්ද්‍රිය ළඟ භාවිතා වෙලා මනසිකාරමේ ස්වභාවයක් තිබුණේ නැහැ. දැන් චුට්ටක් ඒ පුංචිම ළමයා ලොකු වෙන වෙලාවට අඹ කෑල්ලක් දීලා මේක පුතාට මේක අයියට කිව්වොත් පුතා කියන්නේ කාටද? පුතා කියන්නේ පුතාට. පුතා කියන්නේ කාටද? පුතා කියන්නේ පුතාට. එතකොට මොකද වෙන්නේ? පුතා කියන්නේ පුතාට වෙනකොට පුතා කියන්නේ මම කියලා මෙයාට මම දෘෂ්ටියක් ඇති වෙනවා. ඒක අද ඉතින් අලුතෙන් ආගන්තුක ඇති වුණා නෙමෙයි. අනාදිමත් කාලයක ඉඳලා ditthyanusayen සංග්‍රහ වෙලා මමමයි කියන අදහසේ ආවේ මමංකාරය තුළ. ඒක නිසා පුතා කියන්නේ මට කියලා අර කොතනද මේ මනින්ද්‍රිය ළඟ අතර පංචේන්ද්‍රිය ළඟනේ අර ස්කන්ධ පංචකේ හටගෙන නැසුනේ. දැන් මනින්ද්‍රිය ළඟ මමයි කියලා භාවිතා වෙන්න පටන් ගත්තා. මානසික ආරය බිම. එතකොට තමයි අපිට අර හයවෙනි තැනක පංචේන්ද්‍රිය ළඟ ස්කන්ධ පංචකය හටගෙන නැසුණාට හයවෙනි තැනක ස්කන්ධ පංචකය හටගෙන නැසෙන්න පටන් ගත්තා. හයවෙනි තැන මනින්ද්‍රිය ළඟ. මනින්ද්‍රිය ළඟ ස්කන්ධ පංචකය හටගෙන නැසෙනකොට ඒක උපාදාන. ditthi anusheyen ඒකට සංග්‍රහ වුණා. ditthi anusheye ditthi anusheyakin සංග්‍රහ වෙනකොට අනික් අනුසත් එතන අත්හැරලා නෙමෙයිනේ ඒවත් නිලීනව. ඊට පස්සේ රාග වෙනවා මම කියන ස්වභාවයට. මම කියන කාරණයට මොකක් හරි විරුද්ධාර්ථයක් කියනවා නම් පටිගේනවා. ඊළඟට මානේ එනවා. ඊළඟට මම කියන දෘෂ්ටි අතහැරෙන්න බයකමක් ඇති වෙනවා. භවරාග අනුසය හිටිනවා. ඊළඟට නිතරම සැකමසු ස්වභාවය හිටිනවා. විචිකිච්ඡා අනුසය. ඉතින් නොදැනුවත්කම වැඩි වෙනවා කොතනද? අවිද්‍යාංශය මනින්ද්‍රිය ළඟ. චූටි විලාවේදීම නොදැනුවත්කම තිබුණත් අවිද්‍යා හේතුව ඒක ප්‍රකට වුණේ. දැන් අර විදිහට පුංචිම පුංචි අවස්ථාවෙන් මෙහාට වෙනකොට මානසිකාරමේ ස්වභාවයක් ඇති වෙනවා. මම කියන දෘෂ්ටියෙන් සිහි ගන්නෙන්න පටන් ගත්තා. හැම එකක් මම ආයෙනත් එක්කයි සිහි ගන්නෙ. මම කියන අදහසත් එක්කයි සිහි ගන්නෙ. එහෙම තමයි මගේ අතපය වුනේ. මගේ අම්මා තාත්තා වුනේ. එතකොට මේ විදිහට මමයි මගේ. දැන් මේක භාවිතා වෙන්නේ කොතනද? මනින්ද්‍රිය ළඟ. එතකොට ඔන්න දැන් ආතුරය වුණා උතුම්. ශරීර පංචස්කන්ධෙ මුලින් තිබුණේ. දැන් ආතුරයක් වුණා. අනේ ආතුරය තමයි ඉතින් චූටි කාලේ ඉඳලා සෑම් පවුඩර් දම්මෝලා
නැගිටලා කවලා පෝලා යමම් පුතේ ඉස්කෝලේ කියලා මොන්ටිසෝරි අදගෙන ගිහින් මේ විදියට මේ ඉතින් තමන්තුල දැන් පිටින් කට්ටිය කෙරුවට තමන්තුල දැන් මේක මේ සංවර්ධනය වෙන්නේ මේක අර මනින්ද්‍රිය ළඟ චූටිම වෙලාවේ මනින්ද්‍රියක් තිබුණ නැහැ මනින්ද්‍රිය නොතිබුණා නෙවෙයි මනින්ද්‍රිය ළඟ එහෙම භාවිතා වෙච්ච මමංකරයක් හිටියේ නැහැ දැන් ධිට්ඨියනුසය ප්‍රත්‍ය මොකද වුනේ අනික් අනුසයනුගේ සංග්‍රහය වෙලා මෙතන දැන් මොකද්ද වුනේ අර නිකන් ඔඩොක්කුවේ හිටපු ස්වභාවය මෞතුරුලේ හිටපු ස්වභාවය අහක් වෙලා දැන් මේ ඉඟ තපතු දාගෙන ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ යන එකෙක් හැදුවා දුවපෙන ඇවිදින්න මම එක්ක හිටියා රසවත් දේවල් ගුණ දේවල් කන කෙනෙක් හිටියා ඉතින් ඔන්න ඔහොම ආතුරෙක් උකට පදිචු වුණා හරියට පංචස්කන්ධය අපූර්වයි එතන දැන් රහතන් වහන්සේ ඉන්නේ එතනනේ ආතුරය නැහැ ආ ශරීර පංචස්කන්ධේ ඉන්න චූටි මිලයි කියන රහතන් වහන්සේ අපිට තියෙනවා මනින්ද්‍රිය ළඟ ලෙඩේ ලෙඩේ ලොකු වෙනකොට මොකද වුනේ මම තමයි මගේ තමයි ඉතින් මා වටා ලෝකේ මම මගේ අම්මා තාත්තා අක්කා නංගි මල්ලි කියන කාර්යෙත් එක්ක ඉතින් වටා ලෝකේ ඔක්කොම මගේ දැන් ඔන්න ඔය ආතුර භවයේ නේද අපි මේ උපාදාන වෙලා තියෙන්නේ අර රූපස්කන්ධය දැන් ඉතින් මොකද වුනේ වින්දනයේ උපාදාන වුණා රූපස්කන්ධයේ ඇහැයි රූපයයි හැපෙනකොට වින්දනය ඇති වෙනකොට වින්දනයේ විසින් කොටස් කර හඳුනන්න පටන් ගත්තා ඒ විදිහම කොටස් කර හඳුනනවා හඳුනනකොට මොකද එන්නේ ලෝභ අර අනුෂය ධර්මයන්ගේ ලෝභ දේශ මොහ සහිත සංස්කරණය වෙනවා එතකොට සංකාර උපාදානස්කන්ධය අර හඳුනන තැන සංයුපාදානස්කන්ධය ඊළඟට මොකද වෙන්නේ රූපස්කන්ධය නෙමෙයි දැන් රූප උපාදාන වෙනවා දැන් ඉතින් මොකද වෙන්නේ විඥාන උපාදානස්කන්ධය දැනගන්නවා ඇතුලේ කෙනෙක් ඉන්නවා දැන් දැන් දැනගන්නේ අහන්නේ විඳින්නේ කන්නේ මොන්නේ අරම යකුනේ ඇතුලේ කියන මනින්ද්‍රිය ළඟ කියන මනින්ද්‍රිය ළඟ තමයි සතා ආතුරය ඔන්න ආය සතා හැදිච්ච හැටි මනින්ද්‍රිය ළඟ දැන් මොකද කරන්නේ මේ ආතුරය එලවන්න ඉබේ මේ ආතුරය දැන් මොකද කරන්න ඕන එලවන්න ඕන කොහොමද මේ ආතුරය එලවන්නේ අර භාග්‍යවතුන් වහන්සේ මහියංගනේට වැඩලා යක්කු එලෙව්වයි කියන්නේ ඒ වගේ දැන් මේ ආතුරය එලවන්නේ කොහොමද ආතුරය එලවන්න හදන එකට ආතුරය එලවීමේ සඳහා වැඩපිළිවෙලට ආතුරය එලවන්න කරන උත්සාහයට මොකද්ද කියන්නේ ආර්ය මාර්ගයේ හැසිරීම සද්ධර්ම ශ්‍රවණය වචනේ හොඳයි තව චුට්ටක් හොඳ වචනයක් කියන්න හොඳයි වචන නරක නෑ ආර්ය මාර්ගයේ හැසිරීම ඒකට තව එකතු කරලා පොදුවේ ගත් කල කියන වචනය පොදුවේ සමාජයේ කියන වචනය සමත විදර්ශනා ආර්ය මාර්ගයේ හැසිරීම තමයි සමත විදර්ශනා භාවනා එතකොට මොකද වෙන්නේ ආස්වාස් ප්‍රස්වාස් ක්‍රියාවලිය දිහා බලාගෙන හුස්ම ඇතුළුවීම පිටවීම පිළිබඳව අවධානය යොමු කරගෙන සමතමය සංසිද්ධියාවක් ඇති කරගන්න සමත එකඟතාවය ඒ සමත එකඟතාවය සඳහා මේකන්ද මේ පුරුදු වීමට තමයි ඔය මොකද්ද අර 56දී කොමන කාලෙදී ඔය බුරුමේ රටේ භාවනා ක්‍රමයක් ආවේ. නාසය ළඟ බලාගෙන සිරුර උස් පහත් වෙන හැටි බලාගෙන ඉනවා පිම්බීම හැකිලිම කිව්වේ ඒකට. නාසයෙන් ඇතුළෙන හුස්ම ඇතුළට යනවා. එතකොට උස් වෙනවා නේ. පිම්බෙනවා. ඊගාවට හුස්ම පිට වෙනකොට පහත් වෙනවා. දර පිම්බීම හැකිලිම. එහෙම සමතමයේ ක්‍රම. ඒ වගේම ඒ වචන නැතත් අපිට
ආස්වාස ප්‍රස්වාස දිහා බලාගෙන හුස්ම ඇතුළුවීම පිටවීම පිළිබඳව එකඟතාවය. අනෙක් නාන අරමුණු විශේෂයි සිත නුදුවන විදියට. පංචේන්ද්‍රියන් විශේෂයි සිත නුදුවන විදියට සමත සමාධිගත බව. සමතේ ලබන සමාධි. ඒ සමාධිගත භාවය තුළ තමයි ඊගාවට විදර්ශනුවන පහට පහළ වෙන විදර්ශනා භාවය. විදර්ශනුවන පහළ වෙන්නේ කොහොමද ඉතින්? පහළ වෙන ක්‍රම මොකද්ද? සමතයෙන් සමාධිගත වීම තුළ සමතයෙන් සමාධිගත වෙන්න මොකද්ද ගන්න උපකාරය? හුස්ම ඇතුළු වීම පිට වීම දිහා බලාගෙන ඉඳීම නේ. ඒ විතරකුත් නෙමෙයි. ඒක මුල් කරගෙන එක බිරියවුවක ඉන්න බෑනේ. සක්මන් ඉරියව්වකට. එද සක්මන් ඉරියව්ව විදිහ මොකද්ද බලන්නේ? තබමි ඔසවමි. මුල් අවස්ථාවේ බලන ඔසවමි තබමි. ඔසවමි තබමි. ඔසවන තබන. ඔසවන තබන. ඔසවන තබන එක පිටිබඳව එහාට මෙහාට වීමෙන් ඇති වෙනවා අර මොකද්ද? කය කයට මුල් වෙන කියන්නේ මොකද්ද මේ සිත ඒකකතාවය. කය රිලැක්ස් වෙමින් සිතත් රිලැක්ස් වෙලා යනවා. ඒකකතාවය. එහෙම වාඩි වෙච්ච තැනදී හුස්ම ඇතුළු වීම පිටවීම ඇතුළු වීම පිටවීම දිහා බලාගෙන ඉන්නකොට ඒ ඉරියව්වේ සමාධිගත භාවය ඇති වෙනවා. ඒක බොරු බොරු දෙයක් නෙමෙයි කරලම් බලන්න කරනකොටම තේරෙනවා. යවන තබන යවන තබන යවන තබන එකේ විදසුන් නුවණට වඩා විදසුන් නුවණ කියන එක ඊටත් එහාට වෙන්නේ ඔසවන තබන එක මොකද කයේ නිදහස් බවක් ඇති වෙනවා. ඒකට සිතේ නාන අරමුණු පහළ වෙන්නේ කඩු වෙලා යනවා. මේකට එකඟ වෙනවා. ඊපස්සේ වාඩි වෙච්ච ඉරියව්වේදී හුස්ම ගැනීම එනීම දිහා බලාගෙන ඒකටම යොමු කරගෙන වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ? ක්‍රමයෙන් සිත සමාධිගත වෙනවා. නානා අරමුණු එක තියෙන දරදෙනු අඩු වෙලා මෙන්න මේ සමාධිගත භාවය ඔබට බෙහෙවින් උපකාර වෙනවා. මොකටද? විදසුන් නුවණ වැඩෙන්න. කොහොමද විදසුන් නුවණ ඔබට එන්නේ? කොහොමද ඒ සඳහා ඔබගේ පියවර මොකක් විය යුතුද? ඒ සඳහා අප ගත යුතු පියවර මොකක්ද? අර ඇතුළු වෙන පිට වෙන හුස්මම ඒකේ සමාධිගත භාවයක් ආවනේ. ඊට පස්සේ ඒ හුස්ම වැයවීම පිළිබඳව බලන්න. ඒ හුස්ම වැයවෙන්නේ සිතවිලි උපදින්න. නැහේ හුස්ම ඇතුළු වෙලා පිට වැයවෙන්නේ නැමෙ සමාධිගත භාවය බලන්න නේ. නිකන් නෙමෙයි සමාධිය ඇතුළට පස්සේදී බලන්න මොකද? නැහෙන් ඇතුළේ තු හුස්ම වැයවෙන්නේ සිතවිලි ප්‍රතිබිම්බ අතවිලා නැසෙන්න. සිතවිලි ප්‍රතිබිම්බය කියන හරියට කණ්ණාඩියෙන් දකින ප්‍රතිබිම්බය වාගේ කැඩපතෙන් දකින්න ආව ප්‍රතිබිම්බය වාගේ ඔබගේ මේ පැත්තේ තියෙන අවධානය අඩු වෙච්ච නිසා අර මනින්ද්‍රිය ළඟ ප්‍රතිබිම්බ පාගෙ වෙන එක බලන්න පටන් පේන්න පටන් ගන්නවා. මනින්ද්‍රිය ළඟ විවිධ මේ සිතීම් චින්තන ධාරාවල් මෙහෙම කරන්න මෙහෙම යන්න මෙහෙම කියන්න අර මාදි වශයෙන් ප්‍රතිබිම්බ මෙයි වේ. ප්‍රතිබිම්බ හටගෙන නැසෙන බව පේනවා. මේ ප්‍රතිබිම්බ හටගෙන නැසෙන්නට ආස්වාස වාතය වැය වෙනවා. ලේ ධාතුව වැය වෙනවා. සිරුරේ තියෙන ශක්තිය කියන්නේ කොළේ ධාතුව කියන සිරුරේ ශක්තිය සිරුරේ තියෙන ශක්තිය ආස්වාස වාතයත් එක්ක එකතුලා වැය වෙනවා. වැය වෙනවා. උණුසුම් වූ ප්‍රතිබිම්බ පහළ වෙමින් නැසෙනවා. උණුසුම් වූ ප්‍රතිබිම්බ හටගෙන නැසෙනවා. හටගෙන සමාව මුලින් පේන්නේ නැහැ. ඒ ප්‍රතිබිම්බ වලට එකක වෙනවා. මොනවාකට දෙකක වෙන්නේ? එයා මෙයා ඒ දේ අම්මා තාත්තා ආදී වශයෙන් යම් අදහස් වශයෙන් අර ප්‍රතිබිම්බ වලට එකතු වෙනවා. ඉතින් අපි දන්නේ ප්‍රතිබිම්බ වලට එකතු වෙච්ච බව. සාමාන්‍ය හැටි එක පේන්නේ සාමාන්‍ය හැටි පේන්නේ මොකද්ද? දැන් අපි මුළු ජීවිතේම කල්පනා කරන්නේ
අපි නැගිටින්නේ වචන කතා කරන්නේ ඔක්කොම කරන්නේ යම් ආකාරයක මානසික ක්‍රියාවලියක් එක්කනේ. ඒ මානසික ක්‍රියාවලිය ප්‍රතිබිම්බෙමි කියලා පේනවා නම් ඒකට කියනවා විදසුණු වල. දැන් අපේ මානසික ක්‍රියාවලිය තියා. දැන් උදේ පාන්දර නැගිටලා නුවර යන්න ඕනේ. ටවුන් එකට යන්න ඕනේ. කීවනම් එහෙම එතන දෙයක් හිතුණා. හිතට ඇවිල්ලා මම දැන් ටවුන් එකට කටින් කියනවා. ඒ සඳහා වාහනේට නගිනවා. දැන් වාහනේට නගින එකයි කටින් කියන එකයි පේනවා. මට ටවුන් එකට යන්න ඕනේ කියලා ආපියට. බැංකුවට හරි කොහෙරි යන්න ඕනේ කියලා ආපියට. ඒක ප්‍රතිබිම්බයක් කියලා පේනවද? ඒක හිතට ආවා කියලා පේනවද? නෑ. ඒක හිතට ආවා කියලා දන්නේ නෑ. ප්‍රතිබිම්බයක් කියලා දන්නේ නෑ. ඒක දෙයක්. උදේ ඉඳලා රැඳි ගල් අපි දේවල් කරන්නේ පිළියරන්දී. හැම නිතරක මේ ද්‍රව්‍ය කොට දේවල් කොට පිළියරන් අපි. ඒක වචන කතා කරන්නේ අතපය ක්‍රියා කරා. සිත කියලා දන්නේ නැහැ අපි. ඔන්න ඔබට මොහොතක් හරි සිත කියලා ඔබ දැවුනොත්. සිතේ ප්‍රතිබිම්බ කියලා දැවුනොත්. කැඩපත දින් දකින ඡායාව වගේ ප්‍රතිබිම්බමයි කියලා දැක්කොත්. ඔබ විදසුණුවනින් ඒ දිහා බලවනු. ඔබගේ විදර්ශනා ප්‍රඥාව පටන් ගත්තා. මොකද්ද ප්‍රතිබිම්බෙම එකක් එක්කයි මගේ වචන කතා කිරීම සාර්ථකයි ක්‍රී ක්‍රී. සාමාන්‍යයෙන් ඒක අහුවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අහුවෙන්නේ මොකක් කියලාද? මම බැංකුවට යන්න ඕනේ. දැන් ද්‍රව්‍යයක්. ඒ බාර මොකද කරන්නේ? ඊට අනු කාට ළඟින් කියලාද කියනවා. ඊට අනු වාහනය අරගෙන යනවා. දැන් ඔය තුනම ද්‍රව්‍ය වෙලා. ඔබට බැංකුවට යන්න ඕනේ කියන එක ප්‍රතිබිම්බයක් කියලා දවුනා. ඔබේ ගමන යෑම දැකලා කරන්න. ගමන යන්න ඕන නිසා යයි. නමුත් ඔබ දැක්ක මේක හිතට පහළ වෙච්ච ප්‍රතිබිම්බය කියලා. දැන් අර සමත සමාධියෙන් යුතුව ඊගාවට මනින්ද්‍රිය ළඟ පහළ වෙන්න ඕනේ ප්‍රතිබිම්බ පිළිබඳව වඩා 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 පැහැදිලි වෙන්න මොකද වෙන්නේ? මේක සිහිනමේ ස්වභාවයක්. මේක මනෝමූලිකයි. මේ කිසිදු වටිනාකමක් නැහැ. ධර්ම වචනයෙන් කියනවා නම් එතන අනාත්ම. එතන රූපස්කන්ධය අනාත්ම බව දකින්න. රූප උපාදානේ අනාත්ම බව දකින්න. රූප පිළිබඳ උපාදාන වෙලා තිබුණා. රූප තියනවා කියලා. අනාත්මයි. එතන වින්දනයක් ඇතිනවා. වින්දනේ අනාත්මයි. එතන හැඳිනීමක් ආවනේ. හැඳිනීම අනාත්මයි. එතන ලෝභ මෝහ විමත් තිබුණා. ඒක අනාත්මයි. ඒ දැන ගැනීම, ඒ වින්දනේ ලෝභ මෝහ වෙලා දැන ගැනීම, සංස්කරණයලා දැන ගැනීම අනාත්මයි. එහෙනම් විඥානයගේ මනෝමූලික වූ විඥානයගේ අනාත්මය දකින්න. ඒ බව දකින්න දකින්න මොකද වෙන්නේ? ඔබ එතනම වෙනවා, සරල වෙනවා. ඔබගේ යෑම ඊම කීම කිරීම නිකම්ම නිකං කරනවා. ඔබට ඇතුලෙන් එකක් අල්ලගෙන කරන්න කියන්න බැරුව යනවා. ද ඇතුලෙන් ඇල්ලීම අඩුවෙන්න ඔබ නිරෝධ සමාපත්තිය පැත්තට මේ අවදීනේ විදර්ශනා ප්‍රඥා. විදර්ශනා ප්‍රඥා වැඩමින් ඔබ නිරෝධේ විරාගයේ නිරෝධේ නිවීම කියන පැත්තට. ඒ සතුට ඇතුලේ ඒතන් සන්තම් ඒතන් පනීතම් ඒ ප්‍රණීතයි. සාන්තයි ප්‍රණීතයි. අනාත්මේ සාන්තයි ප්‍රණීතයි. ඒක දේවල් කාරණා වෙච්ච එක සාන්තයි ප්‍රණීතයි. ඒක තමයි ආතුරය. ඒවා දේවල් කාරණා වෙයි. දැන් ඇතර නිවෙනවා නම් සාන්තයි ප්‍රණීත සාන්තයි ප්‍රණීතයි නෙමෙයි මොකද තියෙන්නේ? අර මෞතුරුල් හිටියා වගේ. අර මොකක්වත් දන්නේ නැතුව අපි මොකක්වත් දන්නේ නැතුව අපි ජීවත් වෙලා තියෙනවනේ. එතන සුෂ්ම ගැනීම හිමින සිද්ධ වුණා. එතනත් මව් කිරි පීලා ලේ ධාතුව ක්‍රියා වුණා. අමත අපි ඒකෙන් දන්නේ නැහැ. ආගේම නොදන්නා තැනකට ඔබේ විදසුම් ප්‍රඥාව තුළ නොදන්නා තැනකට නොදන්නා තැනකට නෙමෙයි නොදන්නා බව. ප්‍රතිබිම්බ මේ බව. සීල මායාවක් බව. ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඒකයි අනාත්මය දකින්න. එතන නිවිලයන් සාන්තයි ප්‍රණීතයි සනසුම. එතන තමයි හැබැයි ජීවිතය. එතන තමයි ආතුරය
දුරු වෙලා යනවා. ඔන්න ඔය කට්ටියනි වැඩේ කරන්න ඕන. සමත විදර්ශනා ප්‍රඥාවේ ඔය කට්ටියනි වැඩේ කරුවොත් නම් මොකද වෙන්නේ? ආතුරය නැතු වෙනවා. එතකොට ආයේ ශරීර පඤ්චස්කන්ධ විතරයි. ශරීර පඤ්චස්කන්ධ වැඩේ ඉන්නේ නිරෝධ සමාපත්. ආයෙ වෙන මොනවද? ඕංගේ සඳහා තමයි භාවනා මධ්‍යස්ථාන භාවනා කරන්න ඕනේ. භාවනාවේ දෙන්න ඕනේ සමතෙන් සමාධිගත වෙලා විදසුන් නුවණින් ප්‍රතිබිම්බය බව දකින්න ප්‍රතිබිම්බය ඥානාත්මය දකින්න ප්‍රතිබිම්බය වෙන මොනවද දෙන්නේ? ප්‍රබස්සරු කැඩපත ළඟ වැටෙන්න මා ප්‍රතිබිම්බ. ආය ප්‍රතිබිම්බ රූප ඇත ශබ්ද ඇත ගන්ධ රස ස්පර්ශ ඇත. එහෙම ඒ ආතුර බව. එතන භාග්‍යවතුන් වහන්සේලා ආතුරය දුරු වෙච්චි ළඩේ දුරු වෙච්චි උත්තරීනේ ශරීර පංචස්කන්ධ වැඩේට කුරුතු. තාතන් වහන්සේ. ඒ නිසා සාන්තයි ප්‍රණීතයි නිරෝධයි අහසට. අසීමිත බව. අසීමිත බව අධ්‍යක්ලා වැඩ වාසයට. පරිනිබ්බාන්ති අනාසෝ. එතකොට ආශ්‍රව ඇසුරු වීම ඉවරයි. මොනවද ඇසුරු කෙරුවේ? ප්‍රතිබිම්බ ඇසුරුනේ කෙරුවේ. ප්‍රතිබිම්බ ප්‍රතිබිම්බ කියලා නෙමෙයි ඇසුරු කෙරුවේ ද්‍රව්‍ය කොට. ප්‍රතිබිම්බ බව දැක්කම ඇසුරු වෙන්නේ නැහැ. දැන් ඇසුරු කලේ ද්‍රව්‍ය කොට. ද්‍රව්‍ය කොට අතුරු කරලා තියෙන ප්‍රතිබිම්බනේ. ප්‍රතිබිම්බ කියේ මොනවද? ඈ? මොබුත් දැක්දන? රූපචාය කොටෙම කියනවා. රූපචාය ඇති කොට පිළිගත්. මොකද මොන දිට්ඨිය අනුසේ? රූපචාය ඇති කොට පිළිගත්තේ. ප්‍රතිබිම්බ කියේ රූපචාය. ඇතිකොට පිළිගත්තා. ඒකට දෘෂ්ටිගත වුණා. ඒකට රාග වුණා. ඒකට මාන වුණා. ඒකට ජීවිත ආසාවෙන් දැති බවරාගනුසයෙන් බැඳුණා. ඒක සැක කරනවා. එතන නොදැනුවත් කොට බැඳෙනවා. චංචල බවට බැඳෙනවා. නොදැනුවත් කොට බැඳෙනවා. මොකද්ද? රූපචායාව. රූපචායාව පහළ වෙන්න උපකාර වුණා. මොකද ලේ ධාතුව? ආස්වාස වාතය වැවීම. එතකොට මොකද්ද ඒ රූපචාය පහළවෙන්නේ? ඒකට කවුද අර කරගැහුවේ? දිට්ඨි අනුසයෙන්, රාග අනුසයෙන්. ඒකට ඒ කරගහපු වෙනද ඒකට කියන කර්ම ශක්තිය කියලා. ඔව්. ඒ හරිය. දැන් තේරෙනව වැටෙනව? ස්වාමීන් වහන්සේ මට පොඩි දෙයක් පැහැදිලි කරගන්න ඕනේ. දැන් ප්‍රතිබිම්බ ඇතිවීමත් විශ්වීයයිනේ. ඒක ඒක අනාත්මයි. එතකොට ඒ ඒක සිද්ධ වෙන ආකාරයේ ඒක කර්ම ශක්තිය නිසාද වෙන්නේ? දැන් අපි ඒක අත්දකින්නවානේ. අපි එක එක කාලවල වලදී අපිට එන අදහස් වෙනස්. ඒ කියන්නේ අපේ ප්‍රතිබිම්බ හැදීමේ ක්‍රමවේදය වෙනස් වෙලා තියෙනවා. ඔව්. දැන් එතුමි අදහස් කරුවේ මොකද්ද? එතුමි කියන්න අද වෙන කෙනෙක් කියන්න ප්‍රතිබිම්බ ඇති වෙන එක විශ්වීයයි කියලා ස්වාමීන් වහන්සේ. නමුත් ඒකේ වෙනස්තාවය නානත්වය එන්නේ කොහොමද කියන එක. එක එක අපයානවල එක එක විදිහට. හැබැයි ප්‍රතිබිම්බ ඇතිවීමේ ක්‍රමය නම් එකක්ම. ප්‍රතිබිම්බ කියන එකේ තේරුම ප්‍රතිබිම්බය කිව්වේ අර මනෝමූලිකව නැගෙනව රූපචායම්. ඒ රූපචාය ඇති වෙන්නේ ක්‍රමේ නම් එකයි. මොකද්ද ක්‍රමේ කිව්වේ? ආස්වාතේ වැය වෙනවා, ලේ ධාතුව වැය වෙනවා. ආස්වාස ලේ ධාතුව වැය වීමෙන් ඒක නැගෙනවා. එතකොට ඒ රූපචායවට අපි දක්වපු විවිධ කාලවල දක්වපු මේ විදත්වය එතෙන්දි බලපාන්නේ. ඒක අපේ සිදුවීම එකම ක්‍රමයයි. මේකේ ක්‍රම දෙකක් නෑ. සිද්ධිය එකමයි. හැබැයි අර මොනවද මේ මොකද්ද මේ අපි කියන්නේ භවංග සිටි අනුශය ධර්මයන්ගේ එක එක වකවානු වලදී මේ මොනවද මේ ඒකට දක්වන හැඟීම් ඒකට දක්වන හැඟීම් තමයි කියන්නේ.
හැඟීම් විවිධයි. හැඟීම් විවිධයි. ප්‍රතිබිම්බයක් පහළ වෙනවා කියන එක ප්‍රතිබිම්බගත වෙනවා කියන එක එහෙම නැතිනම් අර කැඩපත දොර දකින්න රූප ඡායාව වගේ රූප ඡායාවල් පේනවා කියන එක ඒ ධර්මතාවයට පොඩි කාලයක් තරුණ කාලයක් වැඩිහිටි කාලයක් කියලා එකක් නැහැ. ඒ සිද්ධියේ සිද්ධියම ඒක අනාත්මය තුල සිද්ධ වෙන ධර්මතාවය. දැන් ඒකට අපි දක්වන මොකද්ද? හැඟීම් මාලාව. වල විවිධත්වය තියෙනවා. ඒක එතකොට අදාළ වෙන්නේ භවංග සිතේ ධර්මතාවයට. භවංග සිතේ මේ ධර්මතාවයට අදාළයි මිසක්කම් අර සිද්ධිය දැන් රහතන් වහන්සේ කියන තැනදී ප්‍රතිබිම්බේ මේ වශයෙන්ම දැක්කා. එමෙතන රූප ඡායාව වශයෙන්ම දැක්කා. ඒක දැන් අපි හිතමුකෝ. කවුද මේ? මේ රාහුල. රාහුල කුමාරය. අවුරුදු 7යි නිවයිස. අරහන්ත වුණානේ. ඊළඟට අපි හිතමුකෝ. අවුරුදු 80 දී රහතත්වයේ වයස අවුරුදු 80 දී රහතත්වයේ වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා. චරිත් මුගලන් ආවාගේ ආම්දු තරුණ වයසේ තිර රහත් වුණේ. නමුත් දැන් තුන් දෙනාම මේක රූප ඡායාවක් බව දැකීමේ තියෙන වෙනස. රාහුල කුමාරයා රහත් වුණා. එයාටත් ඒ රූප ඡායාව කියන ප්‍රතිබිම්බමය බව දැකලා. අර තරුණ වයසේ තිර රහත් වුණා. ප්‍රතිබිම්බමය දැකලා. එතකොට ඒ ප්‍රතිබිම්බමය කියන සිද්ධිය රූප ඡායාමය වශයෙන් නැගෙන සිද්ධියට කාලයක් නැහැ. ළමා කාලේ තරුණ කාලේ වැඩිහිටි කාලේ කියලා එකක් ඒකට නැහැ. එතකොට මේ අපිට මේ කාල වශයෙන් දැනෙන්නේ කොහොමද? අපේ ළමා කාලේ ගතිය, තරුණ කාලේ ගතිය, දැන් කාලේ අදහස් කියලා අපිට වෙන් කර කර අපිට කතා කරන්න පුළුවන් නේද? ඒ අපිට මේව භාවිතා වෙලා අතහැරි 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 භවංග සිටියේ සිදුවෙනා වූ මේ සිද්ධිය. විශේෂකර සිද්ධිය නෙමෙයි මොකද? යථා ස්වභාවය නෙමෙයි. යථා ස්වභාවයේ පොඩි එක්කෙනාට අර කෙනෙක්ට වෙනසක් නැහැ දිගටම. දැන් චූලපන්ත කාමතුරුවන්ට චූටිම කාලෙදී මේ භාවිතා වෙලා යමක් භාවිතා කරන්න බැරි කම තිබුණානේ. වචන භාවිතා කළාට ඒක මතක හිටින්නේ නැහැ. මතක හිටින්නේ නැහැ කියන එකේ තේරුම ප්‍රතිබිම්බයේ වශයෙන් දැකීම එතුමාට උගාක් දියුණු වෙනවා. චූටි හාමුදුරුවෝ චූලපන්ත කාමතුරුවෝ චූටි හාමුදුරුවෝ මේ පැත්තෙන් බැලුවොත් එම් ශරීර කුඩු චූටිනාට අර දැකීම අර සත්‍යමයි දැකීම එතුමාට මේ තීව්‍රව තිබුණා. දැන් අද වයසට ගිය කෙනෙක් වයසට ගිය කෙනෙක් හෝ තරුණ කෙනෙක් හෝ ඕනෑම කෙනෙක් ඒ දැකීම දෙලිදරව නම් ඉච්චර එකතන්දර. රූප ඡායාවක් ප්‍රතිවිදියා කියලා දැකීම තමයි ප්‍රත්‍යක්ෂයි නම් අර එක එක වකවානු වලදී එකට දුන්නා වූ හැඟීම් කියන කතාව එකට අදාළ නැහැ. ඒක භවංග සිත්තේ කතාව. අවුරුදු 6 7 කෙනා රහත් වුණා. තරුණ වයස කෙනෙක් රහත් වුණා. වයසට ගිහිල්ලා රහත් වුණා. ඈ ඒ තුන් සිත් ඒ අවස්ථා තුනටම පේන ධර්මතාවය නම් එකම. තේරුණාද? එහෙමයි සර්. ඔව් තමන් තුළ සිහිනමය ප්‍රතිබිම්බමය එහෙම නැත්නම් රූප ඡායාමය ස්වභාවයක් සිද්ධියක් වෙන්නේ කියන එක පිළිබඳව දැකීම. ඒක ළමා කාලේ වුණත් තරුණ කාලේ වැඩිහිටි කාලේ වුණත් ඒක එකයි. ඒ දැකීම. අර භවංග සිත් අපි උණුසුම් වෙන හැටි හැටි. භවංග සිත් කියන වචනේ ගත්තොත් එහෙම නානත්තයිනේ. භවංග සිත් කියන වචනේ එකයි. ඒ වුණාට ඒ පින්වතුන් ඒ තුල මේ හැසිරෙන ආකාර අනේකයි විවිධයි. භවංග සිත්යෙන් පැන නැගෙන අනේකත්වය. අර්ථව වචනයක් අපි මතක දේ දවසට කිව්වා. කැඩපත දිහා බලාගෙන ඉන්නකොට අපි හිස පීරන්න හරි බඩව හරි දායකට යොමු වෙලා ඉන්නකොට කැඩපතේ
වැටිලා තියෙනවා සාත් පස දේවල්. යන්නේ ජඩපතේ අනික් පැති මේ රූපචායාවේ අර මේ පිටපැත්තේ තියෙන ඒවා වැටිලා තියෙනවා. අපේ අවධානය ඒවට නැහැ. අපේ අවධානයේ තියෙන හිස පීරණේ. එමෙත්ත මූණ දිහා බලන එකට. රවුල බාන එකට. ඒ වගේ දේකට තමයි අපි අවධානය. අනික්වත් පසුබිමේ තියෙනවා. අර පසුබිමේ අනික්වත් තියෙනවා. හැබැයි මේ අවධානය නැති වෙලා ඕනනම් අපිට තව එකක් දි අපිට අත තව එකක් තියෙනවා. ඒකේ අවධානය නැතුව තව එක. ඉතින් මේ විදිහට අවධානය කරන එක විතරයි අපිට ප්‍රමුඛත්වයේ තියෙන්නේ. අනිකත් තාස්කුත් තියෙනවා. අනිකත් තවත් පස. දැන් එතකොට තේරෙන්න ඒ වාගේ. භවංගසිතේ. භවංගසිතෙන් භවංගසිත ඇති කඩපත වාගේ කියලා බලන්න. එතකොට මේ නැගෙන යම් අරමුණකට භවංගසිතෙන් නැගෙන යම් අරමුණකට අපි මේ එකග වෙනවා. ඒකත් එක්ක ගනුදෙනු කරාට අර හාත්පසට පසුබිමේ හාත්පස අනික්වත් තියෙනවා. තව ටිකක් පැහැදිලි කරගන්න. මරණාසන්න මොහොතටපත් වෙනකොට එයාට නැගිලා එනවා මොකද්ද? මල් පූජා කරන්න චේතනා. එයා ඒකට මේක කරුවේ. ඒකම එයා පේන්න පටන් ගන්නවා. මල් පූජා කරන එකට මේක දෙවි. දැන් යාට චුති ප්‍රසන්දිය හැදෙනවා යහපත් විදිහට. මල් පූජා කිරීමම යාට එක දෙවි. හැබැයි ඒ එකගතාවේ පසුබිමේ ඒකකවත් එකම හාත්පස මොකද වෙන්නේ? අර කැඩපතු දෙන එකක් දිහා බලනකොට අනෙක්වත් තියෙනවා වාගේ හාත්පස තියෙනවා. එයාගේ පොළ ජීවිත ප්‍රවෘත්තියේම මේ ජීවිතයේ වශයෙන් කරපු කියපු කරපු හැම එකකම මේ මොකද්ද? හාංකවිෂය. මේකක් පිළිබඳව මේ ඒකට කියන්නේ මොකක්ද කියලා ගතිය කියලා. එයාගේ ගතිය හැටියට තමයි අර මල් පූජා කරන එක පේන්නේ. යන් ගුරු පසුබිම වැටලා තියෙනවා. බෑක්ග්‍රවුන්ඩ් එක වැටෙනවා. ඒකින්ද කිසිම කෙනෙකුට බෑ. අර චූටිම කාලේ මිසක අර ඔඩොක්කුවේ මවුගේ ඔඩොක්කුවේ හිටපු කාලේ හැර ඊට පස්සේ අර මනින්ද්‍රිය සංවර්ධනය වෙන්න පටන් ගත්තට පස්සේ නොහොත් ආතුරේ එන්න පටන් ගත්තට පස්සේදී පදලෙස කියලා කරලා අතහැරිච්ච ඒවා දැන් කාලයෙන් තොරයි. සමහර වෙලාවට මේ ගෙදර කටයුතු කරද්දී බලලා ළඟින් ලිපලා ළඟ ඉන්නවා නම් සමහර වෙලාවට තරහින් බලලාද පයින් ගහම. දැන් මේ දවස් දෙක තුන හතර පහ වෙනකොට ඒක අමතකයි. එහෙම එකක් නෑ. හැබැයි මරණාසන්න මොහොතේ චිත්‍රපටිය වැටෙනකොට අර බලලට පයින් ගහපු එකක් එනවා. ඒක කා ඒක ස්විස් ගාලර පටිය යනවා. ආන් එහෙම සිද්ධියක් යනවා. ඔව් අහන්න. ඒ කියන්නේ ඔබ වහන්සේ දැන් පවසූ හැටියට අර ප්‍රතිබිම්බේ අපි සම්මුති වශයෙන් එකම පුද්ගලයා කියලා ගත්තා. ඒ වෙලාවට මතුවන මේ පසුබිම භවංග ඇනුව ඒ මොහොති මොහොත් ඒ වෙලාව අනුව දවසින් දවස හරි පැයෙන් පැයට හරි එකම රූප ඡායාවට වෙන රියැක්ෂන් එක වෙනස් වෙන්න පුළුවන් නේද අපේ හම්බුනේ? ඔව්. මොකද එකම රූප ඡායාවක් කියන්නේ අපේ දෘෂ්ටියක් නේ. අපේ දෘෂ්ටියක්. ඔව් අපේ දෘෂ්ටියක් එකම රූප ඡායාවක් කියන්නේ. නමුත් හැමනිතරක වෙනස් වීමේ ධර්මතාවය සිද්ධ වෙනවා. එතකොට අර වෙනස් වීම කියන කාරණේ මොකද්ද? මට ඇහුවේ අහපු ආයතනක ඔබතුමා අහන්නකො. අපේ හැමෝටම දැන් උදාහරණයක් වශයෙන් අපි දැන් එකම මල කියලා අපි හිතුවොත් එක වෙලාවකට දැක්කහම මේක අනේ මේක අද හවස වෙනකොට පර වෙනවනේ වැඩක් නැහැ මේක හැම උඹේ පාත් වෙනවා පර වෙනවා කියලා එහෙම චේත හිතක් එන්න පුළුවන්. හැබැයි තව වෙලාවක අනේ මේ මල ලස්සනයි තව තැනක හදන්න ඕනි කියලා හිතෙන අත් හිතක් එන්න පුළුවන්. ඒ කියන්නේ පසුබිම අනුව ඒකට අපේ හිතේ භවංගේ නැගෙන ඒවා පසුබිම අනුව ඒකත් වෙනස් වෙනවා. වින්දනය කරන හැටි චේතනාව සංකේතය සියල්ල ඒ අනුව හරිම නිකන් මේ වෙනස් වෙන සුළු ඒ අතින් විවිධත්වය. එක පුද්ගලයා කෙනෙක් එක එක සිතේ වුණත් විවිධත්වය ඇති වෙන්න පුළුවන් ඒ පසුබිම අනුව. ඔව්. එහෙමද?
දැන් ඒ වෙනස් වීම ඒ වෙනස් වීමත් අනිත්‍ය නෙමෙයි. දැන් එක එක දැන් උදේට පිපිලා ලස්සනට තියෙන මල ඒක දිහා බලලා අපේ හිතේ ඇතිවෙනා වූ යම් සන්තුෂ්ටිකත උපවත් බව හවස් වෙනකොට අනේ අර මල පරවිලානි කියලා දැකපුවාම ඒ වෙලාවට ඇතිවෙන ස්වභාවය. එතකොට මේ දෙක තුල අපිට මොකද්ද පේන්නේ? මලේ අනිත්‍යතාවය. ද අපිට එක මට්ටමකින් ඒක මලේ අනිත්‍යතාවයක් කියලා පේනවා. නමුත් දැන් අර අපි බලන්න ඕන මොකද්ද? පිපුණු මලක් හෝ වේවා පරවුණු මලක් හෝ වේවා අපිට ඒක පෙවුනේ මොකද්ද? අපි ළඟ මොකද්ද සකස් වුනේ? ඒ දිහා බලන්න. අපි ළඟ සකස් වුනේ රූප ඡායාව මනින්ද්‍රිය ළඟ. ඒ කියන්නේ ආශ්වාස වාතයේ වැය වුණා, ලේ ධාතු වැය වුණා. කියන්නේ හට කියන්නේ අලුතෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හටගෙන නැසෙන ස්කන්ධ පංචකයක් පහළ වෙලා දැසු. ස්කන්ධ පංචකය හටගෙන නැසුණා. පිටට අපිට පෙවුනට පිපිච්චි බලක් පරවිච්චි බලක් ලස්සන දෙයක් අවලස්සන දෙයක් සිදුවෙච්චි ධර්මතාවයේදී බැලුවොත් රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයක් හටගෙන එතන රූපමය බව අර ප්‍රතිබිම්බමය ස්වභාවය විඳිනවා ඒක හඳුනනවා. ඒ වගේ මේක දැනගන්න ලෝභ මෝහ වෙන. එතකොට පංචස්කන්ධය හටගෙන නැසුණා කියන අර්ථයේ අපි පිටින්. ඒක තමයි විශ්වීය ධර්මතාව. මොකද්ද? හටගෙන නැසෙන පංචස්කන්ධ. හැබැයි ඒ සිද්ධිය අපි මොකද්ද භවංග සිතේ හැටියට කියන්නේ අපි ඒක එක එක වරින් වර මේ මේ අර විදියට පාවිච්චි කරනවා. මොකද්ද? පිපිච්ච බලක් පරවිච්ච බලක් ආදී වශයෙන් බලලා අපි යම් අනිත්‍යතාවයක් ඊතර මෙනෙහි කරනවා. ඒ වුණාට එයද හැබෑවටම අනිත්‍ය දැකීම නෙමෙයි. හැබෑවටම අනිත්‍ය දැකීම ඉන්නේ මොකද්ද? හතකින් දැසෙන ස්කන්ධ පංචකයේ බව ප්‍රත්‍යක්ෂ වීම. එක විදර්ශන ඥාන. එතකොට තියෙන මලක්නේ අපිට පේන්නේ. තියෙන මලක ලස්සන සහ තියෙන මලක පරවීම. දැන් මල තියෙනවා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ. මේ ස්කන්ධ පහටගෙන නැසුණා. ඒක ස්කන්ධ පහට ස්කන්ධ හටගෙන නැසුණා කියන දැකීමයි අර රූප ඡායාවසයේ දකින්නවා කියන ස්කන්ධ හටගෙන නැසුණා කියලා දකින්නේ. රූප ඡායාවක අනාත්මය දකින්නවා. ස්කන්ධ හටගෙන නැසුණා. ස්කන්ධ හටගෙන නැසීම රූප ඡායාමයයි අපිට. ඒ රූප ඡායාමයේ අයිතිනතිකම. එතකොට මේ සම්මත වශයෙන් අපි විවිධ දේවල් මේ හොඳ සහ නරක වශයෙන් එවැගේම ඒවායේ පවතිනා වූ අර මේ මේ මොකද ස්වභාවයන් තුළ විවිධ අදහස් එක එක වකවානුවල තරුණ කාලේ වැඩිහිටි කාලේ කුඩා කාලේ ඒ විවිධ විදිහට ඒ පිළිබඳව මේ අදහස් ඒවට අපි කියන්නේ ඒ පිළිබඳව පිළිගැනීම් අදහස් මතවාද ඒක තියෙනවා. පිළිගැනීම් අදහස් මතවාද විතරයි අපේ ජීවිත ප්‍රවෘත්තියට අදාළ. හැබැයි ඒකේ මූල ධර්මයේදී ආ බැලුවොත් හටගෙන නැසෙන ස්කන්ධ පංච නොහොත් රූප ඡාය. දැන් තේරෙනවද? දැන් අපි යථාර්ථය හොයන පින්වතුන් වශයෙන් ඇති හැට හොයන පින්වතුන් වශයෙන් අර එක එක වකවානු වලදී ඒවා දකින ආකාරයේ සෝ වේවා ඒව අදහස් මතවාද ආදී දේවල් හෝ වේවාත් එක්කලා තියෙන පෛරුපාෂානම සම්මත මේ බව තේරුම් ගන්න.
සිදුවෙන මුළු ධර්මය මොකද්ද? අර ආශ්වාස වාතය වැයවීමෙන් දැකෙන මොකද්ද මේ රූප ඡායාවේ ස්වභාවය. අපිට ප්‍රතිබිම්බෙත් කියන වචනේ මොකක් කියවත් අපි මේ සිතිවිලි වේගයක් විතරයි. අනාත්මෝ ශූන්‍යෝ සිතිවිලි වේගයක් විතරයි. ඒකේ තමයි අනිත්‍යතාවය. ඒ අනිත්‍යතාවය දකින්න ඕනේ. එතන අනාත්මය දකින්න ඕනේ. එතන සිතිවිලි වලට ද්‍රව්‍යකට පිළිගැච්චෙවි චිකයි දකින්න ඕනේ දුක කියලා. ඒ සිතිවිලි වේගය ද්‍රව්‍යකට පිළිගන්නවා. ද්‍රව්‍යකට පිළිගත්ත ගාම ජාති විදුක්ක. ජරා පියාදේ මරණමි දුක කියන මේ දුක් දුක් කන්දරයට. දැන් එතන සිතිවිලි වේගයක් කියන එක ෂණෂණ වශයෙන් හටගෙන සෙන සිතිවිලි වේගයක් කියලා සිහි ගැනුන තරමට අපිට ශූන්‍යත්වයේ කරා සිහිය නැගෙන. ශූන්‍යත්වයේ කරා සිහිය ඇති වෙනවා. ඒක ශූන්‍යත්වයේ දකින්න එක තමයි යම් ධර්මයක අර මොකද්ද? සාන්තයි ප්‍රණීතයි කියන එකේ තියෙනවා. ඒතන් සන්තන් ඒතන් ප්‍රණීතන් කියන එකේ තියෙනවා. ප්‍රණීත භාවයේ තා සාන්ත භාවයේ තියෙන්නේ ද්‍රව්‍යයේ කෙනෙමේ ශූන්‍යත්වයේ. ශූන්‍යත්වයේ ශූන්‍යත්වයේ දකින්න තරමට තමයි අනිත්‍ය සානත්‍ය දකින්න. ශූන්‍යත්වයේ දකින්න තමයි ද්‍රව්‍යමය කියන දෘෂ්ටිය දුරු වෙන්නේ. ද්‍රව්‍යමය දෘෂ්ටිය තමයි දුක. වෙන මොනවද? ද්‍රව්‍යමය දෘෂ්ටියයි දුක. ද්‍රව්‍යමය දෘෂ්ටිය කැඩුනා. එතකොට දකින්නේ අනිත්‍යයි අනත්තයි. දුක්ක දැක්කා. දුක්ක දැක්කම සාන්තයි ප්‍රණීතයි අසීමිතමයි. අර මේ සම්මත වශයෙන් අපිට පේන දේවල් වල හොඳ නරක ගඳ සුවඳ ඒ වගේම මේ මොනවා හරි මේ සිද්ධීන් එක තමයි අපි මොකද්ද මේ සම්මතයේ මේ දැඩි වැඳිලා තියෙන්නේ. ඒක තනි කරම ආතුර භාවය. දැන් අර හටගෙන දැසින ස්කන්ධ පංචකයේ දැකීමේදී ශූන්‍යත්වය කරා යන්න. ඒක ශරීර පංචස්කන්ධ විතරේ ඉතුරු වෙන්නේ. ශරීර කෝඩුවයි අර ස්කන්ධ පංචකයාගේ ශූන්‍යත්වය. ඒකයි නිරෝධ සමාපත්තියක නතර වෙනවා කියන්නේ. මේ එතන පිටපැනපු ගමන් ඇති වෙන්නේ ආතුර භාවය. ආතුර භාවය තමයි අධික සුන්දරත්වයක් වෙන්නේ. අධික කැත බවක් වෙන්නේ. ඈ අනේක හරිය සුන්දරයි. අයියෝ කැතයි. ඊළඟට ගඳයි සුවඳයි. ඊගාවට නොයේ පිටිට අපිට මේ අපිව පෙරලන්නේ විපරිත කරන්නේ. අපිට බය ඇති කියන්නේ ශෝකය ඇති කරන්නේ. ඈ මොකක් එක්කද? අර ගැඹුරු වූ ශූන්‍ය වූ ශුම්මු පැත්තක එක නෙමෙයි. සාන්ත ප්‍රණීත පැත්තක එක නෙමෙයි. ඒ සිතිවිලි ප්‍රතිබිම්බ සිතිවිලි රූප ඡායා ද්‍රව්‍ය වෙච්චින්නම් වේගයෙන් හටගෙන දැසෙන සිතිවිලි වේගයෙන් ද්‍රව්‍ය වෙච්චින්නම් අපි ලෙඩ වෙලා විපරීත වෙලා තියෙනවා. අතහනකාරී වෙලා තියෙනවා. බලාපොරොත්තු තියෙන්නේ මොකකින් මොකක් වෙයිද කියලා හිතෙන්නේ. ඈ මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා හිතන්නේ. මේක දේවල් නේද ද්‍රව්‍යමය එක්ක. ඈ අර ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ වෙන්න 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 උපත මරණය එන්න කැඩිලා යනවා. මරණය මැත් කතා නැතුව යනවා. මැරෙනවයි කියන එක නැතුව යනවා. එතකොට අනිත්‍ය අනත්ත දැකලා දුක්ඛ දුර වේලා අසීමිත බවට යනවා. ඒකයි අර සාන්තයි ප්‍රණීතයි ධර්මයේ සාන්තයි ප්‍රණීතයි කියලා වදාළේ ඒක. මේ ධර්මයේ කියන්නේ දකින්නේ විත නෙමෙයි මේක මෙතන ධර්මයේ දැකීම තුළම සාන්තයි ප්‍රණීතයි කියන එක. ඒ බව දැකපු හින්දා තමයි අර ගහක් යට හරි හිටියේ. ගංගාව කසබඩ හරි හිටියේ. ඉඳගෙන ඉඳලා තියෙන්නේ කියන්නේ ඉඳලා තියෙන්නේ. වලමුල් පලා වාගේ දේවල් කාලා හිටියේ. මොකද සාන්තයි ප්‍රණීතයි බව දැකලා ඉන්නේ.
අපිට ලා තියෙන පොට්ටමෙට ඇඳ ඇතිරි මල මත හිටියත් ටික දවසක් යනකොට ඒක වෙනස් කරන්න ඉතින් විවිධ විවිධ දේවල් හිතෙනවා. සැප හොයන ක්‍රම මොන සැපද? ඉන්ද්‍රිය ගෝචර මොනවද සැප? ද්‍රව්‍ය කොට ගැනීම. ද්‍රව්‍ය කොට පිළිගත්තේ ඉන්දර සැප හොයන්න. ද්‍රව්‍ය කොට පිළි නොගන්නේ නම් යථාර්ථයයි දකි. අසීමිත බවයි. එහෙනම් කොයි ඉරියව්වද කොයි හැඩේද කොයි ක්‍රමේද කොයි කෑමේද මොන අදහසේද මොන වචනේද කිසිම එකක අපිට සැපයිතර නැහැ. සැපයි කියන නිකන් බොරු රැවටීමක් විතරයි. මොකද ඒ ක්‍රමේම ඉවර වෙච්ච හින්දා රසවත් කෑමත් ඉවර වෙච්ච හින්දා බොහොම හොඳට සැතපීලා ඉන්න එකත් ඉවර වෙච්ච හින්දා බොහොම හොඳ කර්ම රසායන හඬක් ඇහිලා හොඳ හිත පිනායන වචනයයි ඒකත් ඉවර වෙන හින්දා ඉතින් ඉතුරු නෑනේ. අර වර ඇහෙන හැපෙන වෙලාවට කියනවා සැපයි කියලා. අර වන්දේ කර මැඩම්ලා ගෙදර බණ කියනකොට ඉස්සරෝ මාව කවුද මේ දවසක මේ දිගන්ත ඇල්ලේගල මහත්තයා කො අපි ඇල්ලේගල මහත්මයාත් ඉන්නව නේද? ඉන්නේ නෑ. දිනන්ත ඇල්ලේගල මහත්මයා ඇවිදිලා යාට සිංහල කතා කරන්න බෑනේ. ඉඳගෙනනකොට කවුද තමිනි බින්නෝනා එතන හිටියා. එතුමි හිටියා. දැන් මට මේක මං කියන එක යාට පරිවර්තනය කියලා දෙන්න තා එයා කියන්නේ මට කියලා දෙන්න. එයා ඉංග්‍රීසි. ඉතින් එයා ඔය ඔපරේෂන් සුසුම්නාව පිළිබඳව මොඩේ පිළිබඳව ඔපරේෂන් කරන වෛද්‍යවරයෙක් නේ. ඉතින් ඔහොම ඔය ඇහැ කරනාසේ දිව ශරීරය කියන මේ පහට ගැටෙන හැපෙන දකින්න දේවල් සැප තියෙනවා. ඒකේ රස තියෙනවා. මේ පහට හැපෙන ඒවා රස තියෙනවා කියන එක ගැන මම කතා කරන ගමන් උතෙන්දි කිව්වා මේක නිකන් දැන් ඔළුවේ උඩ කොටසේ මස්තිෂ්කයේනේ උඩ අනුමස්තිෂ්කයේ හරියේ තියෙනවානේ ප්‍රදේශ පහක්. රූප දැනෙන රූපවල සතුට දැනෙන රූප ආස්වාද කරන සෛල උද්දීපන වීමක් තියෙනවා. ශබ්දයක් ඇහෙනකොට ශබ්ද ස්නායු සෛල වැඩිලා මොකද වෙන්නේ? ඒ පැත්ත එක ප්‍රදේශයක් තියෙනවා ශබ්ද රසය එක ශබ්ද තරංගات එක්කලා සතුට වෙන උත්තේජන ස්නායු කියන. ඉතින් ගන්ධ රස ස්පර්ශ පිළිබඳවත් එහෙම. එතකොට මේ දැට ඔයාගෙන සාමාන්‍ය විද්‍යාඥයෝ තියෙනවා මේ අනුමත්ත්‍යයේ එහෙම ප්‍රදේශ තියෙනවා කියලා සෛල උද්දීපන වෙනවා කියලා. ඒ රස ඒවා දිවට දැනෙනකොට අර සෛල උද්දීපන වෙනවා. ඉතින් ওই ටික පැහැදිලි කරලා මම කියනවා මේක මොකද්ද? ස්නායු අමාරු. මේ රූප කියන්නේ දිවට රහට රසයක් යනකොට රස තියෙනවා කියන එක ස්නායු අමාරුවක්. ගන්ධ රස ස්පර්ශ ස්නායු අමාරුවක් කිතින්. එතකොටම ඩිලන්ට ඇල්ලගෙන මහත්තයා අප්පුඩි ගාලා hina වුණා. ඒක අර නෝනා තෝලා දෙනකොට අප්පුඩි ගාලා හහක් ගාලා hina වුණා. hina වෙලා මේ එයා කීවා ඔකේ ඔකේ ඒක එහෙම තමයි මේක ස්නායු අමාරුවක්. එයා වෛද්‍ය විද්‍යාත්මකය ගැන හොයන එක ස්නායු අමාරුවක්. ඉතින් එදා මායික එකතු වෙච්ච එකතු වෙන්නට මේ දැන් ගිය සතියේ මට කතා කරලා ඔය අල්ලේගල මහත්මිය ඉතින් කතා කරලා මට ආරාධනා කරනවා කොහෙද මේ එතුමා ඉන්න පළාතේ අප්‍රිකාවේ ටැන්සානියාද මොකද්ද මන් දන්නේ නැහැ. ඒ ප්‍රදේශයක මේ කඳු ගැටියක් තියෙනවලු ඒකේ භාවනා මධ්‍යස්ථානය නැහැ හදන මාව අරගෙන යනවා කිය. ඔව් ඊළඟවරු දෙන ඊළඟවරු දෙයිලා මාව අරගෙන යනවා කියලා එදා එයා මායික තිබිච්ච සම්බන්ධය කොච්චරද එයාගේ අර ඔබ අපි වන්දේ කර මැඩම් මෙහෙම දන්නවා ව්‍යාපතනේ එයාගේ ගේ ඉඳමයි ඔක්කොම පූජා කරුවන්නේ. එයාට එදා අරක වැදිච්ච ඉඳා මොකද්ද වැදුනේ? ස්නායු අමාරුවක් නේ. අපි රස තියෙනවා කියන්නේ ගන්ධ රස ස්පර්ශ තියෙනවා කියන්නේ මොකද්ද? ස්නායු අමාරුව. ඉතින් බලනකොට ඇත්තම කතන්දර එච්චර එන මොකුත් නැහැ.
ඉතින් එහෙනම් අපි කියනවා සැප විඳිනවා. ඈ ආහාර රස විඳිනවා. අර ඒ වෙලාවට ඉෂ්ණා උත්තේජනයක් විසිර. උත්තේජනයට අපි කියන්නේ අමාරුවක් කියලා, අසනීපයක්. එතකොට මේ ආයතනයි උත්තේජනයට තියෙනව අසනීපයක් විසිර. මෙතන මොකක්ද? අසනීපේ දුර්වේචාම තමයි මේ සම්බන්තන් හිත පණිඩම් කියන්නේ. සාන්තයි ප්‍රණීතයි ශූන්‍යයි. ඈ ඉතින් අසනීපයක් තියෙන බව අපි දන්නේ නැහැ. අපි අපි හිතාගෙන ඉන්නේ මේ මේ ඉතින් අපි හරි කියලා. හරි නෙමෙයි මේ අසනීපයක් නේ තියෙන්නේ. අමුතලා වැඩ. ආ දැන් ඔබතුමා දන්නවනේ. ඔබතුමා ඔපරේෂන් එකක් කරනකොට ටක් ගාලා විදින්නේ විදපු යටි අසනීපේ තාවකාලිකව මේ පැත්තේ නැති වෙලා වෙන පැත්තකට පැටලෙනවා. මේක විදපු ගාම මොකද වෙන්නේ? මේ මේ ඔළුවේ උත්තේජනේ අර මේ මොනවා හරි ගන්ධ රස ස්පර්ශ පිළිබඳ දැනෙන ගතිය තාවකාලිකව මනේ යට කරනවා. ඉතින් දැන් ඔය රසායනික දේවල් වලින් කරන්න පුළුවන් වැඩනේ. රසායනික දෙයකින් කරන්න පුළුවන් දෙයක්. ඉතින් අපි අපි දැන් හිතාගෙන ඉන්නේ මහා ලොකුට මට සැප තියෙනවා කියලා. මට රසය හරියටම තියෙනවා, මට ගන්ධ රස ස්පර්ශත් එක්කලා මගේ ඝන දෙනුවක් තියෙනවා. ඒවා මම හොයනවා, හොයලා ආය ආයේ ලබනවා. ඉතින් එහෙම එහෙම තමයි මම යන්නේ කියලා. බලන්න මේක අසනීපයක්. ඈ ඉස්ලාමීය මාර්ගයක් විතරයි. ඉස්ලාමීය මාර්ගයක් විතරයි. වෙන මොකක්ද? දැන් ඒක වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන තියෙන ඉස්ලාමීය මාර්ගය. වෙන කොහෙද? කොහෙද කොහෙද ලැපලා බලද්දී උගුරේ උගුරේ සැප තියෙනවා. ඈ උගුරේ රසක් තියෙනවද? දිවේ තියෙනවද? කොහෙවත් නැහැනේ. මොළේට නියෝග දැනෙන්නේ. මොළේ තියෙන මේ සෛල ප්‍රදේශයේ මේක ඒ උත්තේජනයක් වෙන්නේ. ඒක කොයි වෙලාවකට? ටික වෙලාවකට අනිත්‍ය ධර්මතාවයට යටත්. ඈ ගඳක් දැනුණත් එහෙම නේද? ඒ වලට රූපයක් දැක්කත් තියෙන්නේ. රූපේ රූපේ වැඩිච්ච හැටි මොකද වෙන්නේ? මොළේ ඊට අදාළ සෛල ක්‍රියා වෙනකොට ඒ පැත්තේ සෛල උත්තේජන වෙනවා. ඒ වෙලාවට ආ ලස්සන රූපයක්. ටික වෙලාවක් තප්පර ගන්න. ඉතින් එතන ඉවරයි. ඉතින් මෙච්චර කරු ජීවිතය අපිට දැන් ওই ටික නෙවුනේ. ඉතුරු නැතුව. අනේ මේක ඒ ටිකම ළඟින් බලාපුවහම ශූන්‍යත්වයේ සනීපයි. සුන්දරයි. නිවිලා. මේක රූප ඡායාමය. ඒක මොකුත් නැහැ. කියලා සිහි ගන්නවා ගන්න එක. ඒක ඒක සිහිය. ඒ සිහිය නැගින එකම අපිට මේ ගැලවෙන්න බාර. ශාන්ත වූ ප්‍රණීත වූ ධර්මයේ දකින්න කාර පාර. එහෙමද? එදේ? අසරාපි හම්දුරනේ මට ප්‍රශ්නයක් අහන්න. දැන් පූසට පයින් ගහපු එක පස්සේ මතක් වෙන. ඒකේ ඡායාව අපිට පේන එක. දැන් ඒක කෙරිලා ඉවරයි. නමුත් දැන් ඔන්න මරණසන්න මොහොතේදී යා මතු වෙනවා. දැන් මේකෙන් නිදෙන්න පුළුවන්ද? දැන් පින්කම හෝ පෞකම ඔතනින් නිදෙන්නේ රහත් බව කියලා කියන්නේ. එතකොට අපි හැමදෙරුනේ ඒක විස්තර කරොත් එකක් මට තව ප්‍රශ්නයක් ආවා. දැන් පූජේමි බුද්ධං කියලා මල් පූජා කරනකොට අපි මෙතෙක්කන් හිතාගෙන හිටියේ මලෙහි අනිත්‍යතාවය දකින බව. නමුත් ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක අයිපාරක් පැහැදිලි කළ දෙන්න අපි හැමදෙරුනේ ඒ දෙක පූසට පයින් ගහනකොට අපි කොහොමද ඒක පිටෙන් අයින් කරගන්නේ මරණාසන්න මොහොතේදී? අනිත් එක මල් පූජා කරනකොට මේක අපි කොහොමද දැකිය යුත්තේ කියලා අවසරයි හැමදෙරුනේ. අර මරණාසන්න මොහොතේදී අයින් කරන්න ඉතින් අපිට බෑ. ඒක ඒක එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. මෙහෙම අපි අර සමහර අය උකට දෙන විකල්පේ තමයි පුණ්‍ය කටයුතු වැඩි කරු. දැන් පුණ්‍ය කටයුතු වැඩි කළා වැඩි කළා වැඩි කරලා එහෙම කරනවා. හැබැයි මට නම් පේන එක තමයි මේක ප්‍රතිබිම්බයක් කියලා සිහි ගන්නවා. ඒ ශක්තිය තමයි මේකට තියෙන හොඳම උදාහරණ. එතකොට ඒක අනාත්මයි. ප්‍රතිබිම්බය අනාත්මයිනේ. ඒ නිසා පූසර පයින් ගහපු එක පෙවුණත් ඒක අනාත්ම වෙලා යනවා. මේක පෙවුණත් මරණාසන්න මොහොතේ ඒක පෙවුණත් ඇත්ත නෙමෙයි කියලා හිතනවා. දැන් මේ කර්මඥානෙකින් දොර වුණා. ඒක අපෝ මං අර සතර ගහපු එක දැන් මේ ඇවිල්ලානේ. කියන්නේ ඒකත් එක්කලා මේ මිශ්‍ර වෙනවා. ඒ ජවනිකාවත් එක්ක මිශ්‍ර වෙනවා. දැන් අර දැන් ඔය කතාවට දැන් අපි මෙහෙම කියන්නකෝ. දැන් ඔතන පොඩි ළමයින්ද කියනවා අපි මෙහෙම කවියක්. මොකද්ද? ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා බඹුට බඹුට බයි දුවන්නේ. ඔහොම අපි කියනවා. ඉතින්
එතන පොඩි එකා ඇද්දක බල මේවා කරගෙන බලන ඇතිනියක්වත් එනවද කියලා බයට. දැන් අපි මේක කියන්නේ මොකටද බොරුවට? නිකන් ළමයා රවට්ටන්නේ අපි කියන්නේ ළමයා නිදි කරවන්න අර කියන්නේ. නම් ළමයා ඉතින් බොහොම බයෙන් ඊට පස්සේ නිදා ගන්න. ඌට ඒක ඇත්තක්. පොඩි එකාට ඒක ඇත්තක්. ආ ගල් අරන් මේදලා ඇතින්න එනවා කියම ඒක ඇත්තක් කියලා. දැන් අර කියන එකනට ඒක ඇත්තක් නෙමෙයි. නිකන් අර බොරුවක්. ආන්ගේ වාගේ දැන් අර පූසා පයින් ගහලා තියෙන කතා ඒ සිද්ධියත් එනකොට ඒක අර මොකද්ද මේ අපි ලොකු නම් يعني අපේ සිහිය හොඳ නම් අපේ සිහිය හොඳ නම් අපිට ඒක මොකද්ද බය වෙන්න කාරණාවක් නෙමෙයි අපේ සිහිය හොඳ නම් හැබැයි අපේ සිහිය මදි නම් අපි මොකද වෙන්නේ ඒකට බය වෙන්නේ බය වෙච්ච ගමන් ඒකට එකඟ වෙලා ඊට පස්සේ ඒකට මිශ්‍ර වෙනවා චුත්ති ප්‍රේසන්තිර කාරණාවක් වෙන්නත් පුළුවන් දැන් මාර සිහිය නැගිටින එක තමයි සෝවන් මාර්ගඥානය ඇති කරගන්න ඕනේ සෝවන් මාර්ගඥානය ඇති චම නියත ගතියදී ඒ කියන්නේ අර අර වාගේ ජවනිකාවල් වලට බය නැහැ මොකද ඒවයි කරන්නේ අර අඟුලි අඟුලි බාල ආපු කී ආර්ය ජාති පිටුනට පස්සේ මම කීප සතෙක් දැරුවේ නැහැ කියලා ඒ කියන්නේ අනාර්යතා කාල තමයි අර සතෙක් කුජලයක ඉන්නවා කියන දෘෂ්ටිය තුල බැදෙන්නේ බය වෙන්නේ දැන් අර වැනි දේවල් අපිට ඕන තරම් සිද්ධ වෙලා තියෙනවානේ මේ ජීවිතේ මොනවද දැන් පොඩි කාලේ ඉඳලා මේ දක්වා එනකොට විවිධ අපේ හිතේ කාවැදින දේවල් අපිට සිද්ධ වෙලා තියෙනවා හැබැයි දැන් ඒවා අපිට ආවත් හිතට ඒක මොකද්ද සිතවිල්ලක් විතරයි එහෙම නැත්නම් රූප ඡායාව කියලා ඔබට සිහි ගන්නව ගන්න පුළුවන් නම් ඒක තමයි ඒකට තියෙන හොඳම දේ අමාරු කාලවට එච්චර ගැඹුරට යන්න බැරි නිසා තමයි පාපී දේවල් සිද්ධ වෙච්චාම පුණ්‍ය දේවල් වලින් ගොඩ කරන්නේ. එයා පුණ්‍ය දේවල් කරලා අර පාපී එක යට කරනවා. ඉතින් පුණ්‍ය කාරණේට අර ප්‍රේශාන්තයක් වෙන්න පුළුවන්. මේ පුණ්‍ය එක. හැබැයි අර පාපී එකත් ඇහැ වෙලා ගියොත් නම් හරි. ඒ කියන්නේ අපි ඒ කියන්නේ අහෝසිකම්. ඇහැ වෙලා ගියොත් හරි. නොගියොත් සසර ගමනදී කොතනකදී හරි ආයේ ඒකට මේ ඒක මැදි වෙනවා එතකොට එහෙම වෙන්නේ අපි ආව යන එක පිළිබඳව දෘෂ්ටියක් තියෙනකොට අපි ආවනේ අපි යනවනේ කියන දෘෂ්ටිය අපේ නොබිඳින තාක් ඔය සිද්ධින් වෙන්නේ දැන් වෙන්න ඕන කතන්දරේ තමයි දෘෂ්ටි මිදෙන්න ඕන මොකද්ද මේ දැන් හට ගන්නව රූප ඡායාවත් එක්කයි දැන් ගන්න දෙන්නේ ඊ එකක් මේකට නැහැ ආංගීතල දෙනකල් ඔබ විදර්ශනා නුවණින් ශක්තිමත් වෙනවා ඒක තමයි ශක්කාදීපිච්ච සීලබ්බත පරමාස දුරු වෙනවා කියන්නේ. එතකොට අරවා ගැන මොකක්වත් නැහැ. අරවා ආවට ඒවා නිකන් මේ බොල් බවට පත් වෙනවා. තේරුණාද මං කියපුවේ? මන්දින් තේරුණා අපි හම්බුනේ මන්දින්න තේරුණා ඒක. ඒ කියන්නේ අපි දැන් ඕකට වැඩම තියෙන හොඳම ක්‍රමේ තමයි ඔබ නිතරම අපි හැම එක්කෙනාම නිතරම මේ ශක්මන් ඉරියව්වකම නිතරම මේ ඉත ලද හැම වෙලාවකම හිටින්නේ. එතකොට මේක ළඟ ශූන්‍යත්වෙ පේනවා. ඈ මේ මේ අනිතකම පිස් බව ශූන්‍ය බව. ආශ්වාස වාතයේ වැය වෙලා සිතිවිලි පහළ වීම. ඒ සිතිවිල්ලට අනුව තමයි මේ කකුල ඔසවන්නේ යවන්නේ තබන්නේ. එතකොට සිතිවිලි නිරෝධය කකුල ඔසවන යන තිබෙන එකත් නිරෝධයි. හැම නිතරම මේක ඔසවන තබන එක නිරෝධයි. එහෙනම් ඒ අරබේ ඇති සිතිවිලි නිරෝධයි. මේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීමේ ක්‍රමවේදයක් කොයිතරකින් හරි ඔබ අල්ලා ගන්න. ඒ අල්ලගත්ත පස්සේදී එන ඕනම එකක් නිරෝධයි. එතකොට ඒ අලුතෙන් පාපී දේවල් කෙරෙන්නේ නැහැ. ඒද වෙලා තියෙනවනේ යම් යම් දේවල් ඒ නේම නිරෝධයි. ඒවා පිළිබඳව නිකන් කපාහැරීමේ හැකියාව වැඩි වෙනවා. දැන් අපි සමහර ඒවා කපාහැරින්නේ කපාහැරපුවම ප්‍රශ්නයක් නැහැ. බැංකුවේ හරි අමාරුයි. ඉතින් බැංකුවේ මහත්තුරු කල්පනා කරලා මෙයාගේ තියෙන දරිද්‍රතාවය බලලා ආවන් කපා හැරියා ඔයාගේ මොකද්ද මේ ගෙවන්න තියෙන්නේ ඉතින් එදා පුදුම නිදාගන්නේ අපිට තියෙන්නේ ඈ දැන් ගෙවගේ යනවා බැංකුවේ මාත්‍ර මොකද කරුවේ කපා හැරියා ඔය හෙට ඉඳලා ඔයා මොකක්වත් ගෙවන්න ඉන්න එතකොට හරි සනීපයි ආගේ වගේ කපා හැරීමේ ක්‍රමේ අපි ප්‍රත්‍යක්ෂ මේ ශක්තිමත් වෙන තරමට සනීපයි දෙන්න තුනා අපි හැමදෙන්නේ පිළිවසක් මල් පූජා කරනකොට ගාථාවේදී අපි මලෙහි අනිත්‍යතාවය දකිනවා කියලා
මම මෙතෙක් කල් හිතන් හිටිය අපි ගැටලුවක් නෑ. සම්මත වශයෙන් මලක අනිත්‍යතාවය බැලීම ඔය පූජා කරන්නත් ඕන හුඟා දිගට තියෙන මල් නෙමෙයි අර ඉක්මනින් පිපිලා පැරවිලා යන මල්. එතකොට එහෙම බැලීම නරක නෑ. සමහර කෙනෙක් මෙහෙම කෙනෙක් කියන්න පුළුවන් මේ උද්භිද ලෝකෙ මේ ජීවත් වෙනකොට ගහක ගෙඩියක්වත් තියෙන මල් ටික තියෙන හින්දා ඒක නිසා මම මල් ටිකක් කරන් අර ගෙඩියට තියෙන එකක් නැති කරලා පූජා කරනවා කියලා හිතන්න පුළුවන් කෙනෙකුට. දැන් ඒ හින්දා මල් ඔය තියෙනනේ වද මල් ඔය වගේ අර මේ මොනවාද මේ වැඩි ප්‍රයෝජනෙට ගන්න කෙනෙක් නැති මල් තියෙන්නේ. ඒක පූජා කරපුවාම මොකද බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේත් එක්ක ගණදෙනවා කඩුවේනේ. ලෝකෙත් ඒ ගණදෙනු නැහැනේ බාහිරට පාත්තේ. ඉතින් අර මලක් තර වෙනවා පටන් ගන්නවා කියන්නේ ඒක පටන් ගැනීමක්. ඒ හින්දා ඒක යහපත් දෙයක්. ඒක අත්හැරියුත් යන්නේ ඒක මලක වෙනස් වීම. හැබැයි අපි දන්නවා මලක වෙනස් වීමේ ආරම්භයත් කොහෙද? මලකින් කියන්නේ මොකද? මොකද අර වචනේ කියනවනේ කායानुපස්සනාව වඩන්න කියනවනේ මලේ. නේද? පොප්පම් මිලායාති යතායිද මේ කායෝ තතායාති විනාශ භවං කියලා. එතකොට මේ මල පිපිච්චි මල විනාශ වෙලා යන්නේ යම්සේද? මේ කයත් එහෙම වෙනවා. මේ කය කීවේ කය වේදනා සිද්ධාම හතරම නිකන් නෙමෙයි. කායෝ තතායාති විනාශ භවං කියලා සතර තීති ප්‍රතිපත්තානේ වඩන්න කියන්නේ. වෙන මොනවද? කය යටකින් නැසින බව දකින්න කියන්නේ සතර සිත දක්වා මේක දකින්න කියන එක. එතකොට ඒ සඳහා උපකාරයක් වශයෙන් මලක් කියලා පූජා කරනවා. එතන මල පරවිලා යන්නේ යම්සේද? ඒ විදිහට මේ කායානුපස්සනාව වැඩි වීම, වේදනානුපස්සනාව වැඩි වීම, චිත්තානුපස්සනාව වැඩි වීම, ධම්මානුපස්සනාව වැඩි වීම තමයි මේ මොකද්ද මේ කායට කියනවා. මේ ලෝකෝත්තර ධර්ම ප්‍රත්‍යක්ෂ කරන බෝධි මොණින් කියන්නේ ශ්‍රීපාද පද්මේ පූජා කරන පූජා වේවා කියලා. එතකොට ශ්‍රීපාද පද්මේ කිව්වේ ආර්ය ශ්‍රේෂ්ඨායික මාර්ගයනේ. වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුමතං පූජාමි මොණින්දස්ස ශ්‍රීපාද සරෝරුවේ. එතකොට ශ්‍රීපාද පද්මේ පූජා කරන්නේ එහෙම. ඒ කියන්නේ කේ තේරුම මොකද්ද? ආර්ය ශ්‍රේෂ්ඨායික මාර්ග ප්‍රතිපදාව සම්පූර්ණ කිරීම සඳහා මේ මල උපකාර කරගන්න. ආර්ය ශ්‍රේෂ්ඨායික මාර්ගය තමයි ශ්‍රීපාද පද්මේ. ඒතර ආර්ය ශ්‍රේෂ්ඨායික මාර්ගය හැසිරෙන්න නම් අර කය විනාශ වෙනවා, කය වේදනා සිත ධම්ම කියන සතර සත්‍යපට්ඨානෙ වැඩෙන්න ඕන. සතර සත්‍යපට්ඨානෙ වැඩිමින් කාය ආර්ය ශ්‍රේෂ්ඨායික මාර්ග ප්‍රතිපදාවේ හැසිරෙනවා කියන අර්ථය තමයි මලක් පූජා කිරීමෙන් පිටින් පෙන්නන්නේ. ඒක සම්මුති මේනේ දැන් අර අපි ජයත්‍රි මහ බෝධි වඳින්න අර සිතුල්පවෙන්දි රහතන් වහන්සේලා වගේ සම්මුතියනේ නේද? ඒ වගේ මලක් පූජා කිරීම කාර්යය සම්මුති. ඒක නරක නෑ. හැබැයි එකෙන් එන්න ඕන අර කියාපු හිතේ ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බය තමයි හිතේ නැගෙන රූප ඡායාව දැකීම තමයි සම්මාදිට්ඨි ප්‍රඥාව. ආර්ය ශ්‍රේෂ්ඨායික මාර්ගය. ඒතර රූප ඡායාවට එකතු වෙන එක තමයි සම්මා සංකප්ප. අවියාපාද අවිහිංසයි නෙක්ඛම්මයි කියන එකයි. ඊගාවට රූප ඡායාවේ ට අනුව කතා කරන එක තමයි සම්මා වාචා. විතක්ක විචාර කරලා වචන කතා කරන ආර්ය තුෂ්ණිම් භාවය කියන්නේ. රූප ඡායාව ශූන්‍ය බව දකින අනාත්ම බව දකින එක. ඊට පස්සේ ඉතින් කාය කම්ම, කාය වචනේ හිතේ ක්‍රියාකාරීත්වය අන්තයි ඉවරයි. කාය කම්ම අන්ත. රූප ඡායාව බව දකින්න. එතකොට සම්මා ආජීවික තමයි ආශ්‍රය. එතකොට රූප ඡායාව ශූන්‍ය බව දකින්න තමයි ආශ්‍රවසවත් වෙන්නේ. එතනින් තමයි උපම් ප්‍රඥාව වැඩි, නූපම් ප්‍රඥාව උපදින, උපම් අවිද්‍යාව දුර, නූපම් අවිද්‍යාව නූපදින. ඒ කියන්නේ සම්මා වායාම. ඒ කියන්නේ රූප ඡායාවගේ ශූන්‍යත්වෙම බැලීම. නේ නේ. ඊළඟට ඒකෙන් ඇතිවෙනවා සම්මා සතිය, සිහිය. එතකොට ඒ සිහියට අහු වෙන්නේ මොකද? ලෝකෝත්තර ධර්මනේ. සමා සමාධිය. විමුති විදිතය තමයි. අරිෂ්ඨයන් ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමක් තමයි. මොකද්ද? අර මේ රූප ඡායාව දකින්නයි කියන එකේ තේරුම. එතකොට ඒක තමයි ඒකේ පරමාර්ථය. එතකොට රූප ඡායාවේ අනිත්‍ය සානාත්ථ සහ ඒකේ ද්‍රව්‍ය කොට පිළිගැනීම ආදී වශයෙන් කියලා නේ මම කිව්වේ නේද? අනිදුකනා ඒක තමයි ඒකේ ගැඹුරුම තැන. ඒ සඳහා යන ගමනේදී මේකට උපකාරයි. මොකද මලක් පූජා කරපුවාම ආර්යචෛත්‍යයේ මාර්ග ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමට සතර සතිපට්ඨානෙ වඩන්නයි කියන අවස්ථාව මතු කරගන්නට මල් පූජා කිරීම උපකාරයි. උපමා. හොඳින් පැහැදිලි නැහැ හැඳුනේ හිලන්සක්. ස්වාමීන් වහන්ස කියන්නේ සතිපට්ඨාන භාවනාව
පැහැදිලි කරන සතිපට්ඨාන භාවනාව කියන්නේ ආනාපාන සති භාවනාවට මද එහෙම නැත්නම් ඊට වඩා වෙනස්ද කියන එක? ආනාපාන සතියෙන් හුස්ම ගැනීම හෙළීම දිහා බලාගෙන ඉඳීමේ සමතය ඇති වෙනවා. සමතය කියන එකේ තේරුම එකඟතාව. ඊට පස්සේ එකඟතාව උල් කරගෙන ඊගාවට එතනින් යහට බලන්න ඕන හුස්ම වලට වෙන්නේ මොකද්ද කියන්නේ. හුස්ම වැය වෙන්නේ ඇයි? එහෙම ගන්නකො. දීර්ඝ හුස්ම වැය වෙන්නේ ඇයි? ලුඩු හුස්ම වැය වෙන්නේ ඇයි? එතකොට සිතේ වේගය අඩු වෙලාවට සිත කියන්නේ අපිට මොනවාද මේ කල්පනා කරන්න જાති අඩු වෙලාවට හුස්ම වැයවීම අඩුයි. එහෙමයි. ඒක බලන්න. කල්පනා කිරීම අඩු වෙලාවට හුස්ම ඇතුළු වීම අඩුයි. කල්පනාවල් වැඩි වෙලාවට තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, සතුටෙන් මොන දේෙන් හරි සිතිවිලි වේගය වැඩි වෙලාවට හුස්ම ඇතුළු වීම වැඩි. ඈ එතකොට මේ ආශ්වාස වාතය ඇතුළු වීමෙන් අර මොකක් කියලාද බලන්න ඕන පොතෙන්ද අර සිතිවිලි පහළ වෙනවා වගේම සිතිවිලි වලට අනුව ධාතු හතර හැදෙන හැටි බලන්න. ධාතු හතර හැදෙන හැටි බලාගන්නේ කොහොමද? කයෙහි කය බලනානේ. නැසෙන කය හට ගන්න කය. නැසෙන කයේ පවතින්නේ මොනවද? මේ සීතල ගතිය, තෙත ගතිය, මැරෙන කය. يعني කය කීවෙතන සයිදවලට ශරීර කූඩුව ගත්තට අර පෙන පිටක් ගත්තාම පෙන කැටිය ඇතුලේ තියෙන්නේ බිඳු බිඳුනේ සුරු සුරු. ඒ වගේ මේ ශරීරේ පුරාම පවතිනා වූ සෛල මිටියටයි කය කියන්නේ. එතකොට ඒ සෛල මිටිය මොකද වෙන්නේ? බිඳෙනවා. සෛල බිඳෙනවා. බිඳෙනකොට ඒවා බිඳෙන පැත්ත සීතලයිනේ. එතකොට හට ගන්නට උපකාර වෙන්නේ මොකද්ද? උණුසුම කියන්නේ. උණුසුම. උණුසුම හට ගන්නට. ඒ උණුසුම කොහෙන්ද ආවේ? අනර ආස්වාද වාතේ සියුම් කොටස මම කියන ආස්වාස වාතේ ජීව ගුණේ ලේ ධාතුවත් එක්ක පිදිච්චාම ඇති වෙන උණුසුම. එහෙමයි. බුදුලා ශරීර පුරම ඇති වෙන උණුසුම. උණුසුම අර නැසෙන කයේ තෙතට වදිනවා. සීතල. නැසෙන කයේ තියෙන ආපු තෙත සීතල ගතියට තෙත සීතල දෙකම තියෙනවානේ. නැසෙන පැත්තේ තියෙන තෙතයි සිසිලයි දෙක පැත්තේ. හටගන්න පැත්තේ තියෙන උණුසුමයි වියලියයි පැත්තේ. උණුසුමයි වියලියයි තෙතයි සිසිලයි ගුණ නිසා ඇති වෙනවා මොකද්ද? අලුතෙන් පටවිය ආපෝ තේජෝ වායි. අලුතෙන් ධාතු හතර හැදෙනවා. අර තියෙනේවත් අලුතෙන්ම ධාතු හතර හැදෙනවායි කියන්නේ මොකද්ද? මේ පැත්තයි මේ පැත්තයි හැප්පෙන්නේ. කොයි පැත්තද? සීතල පැත්තයි උණුසුමයි. සීතල වෙන පැත්තයි උණුසුමයි. අපිට ඒක සාමාන්‍යයෙන් දැනෙනවානේ. හැමනිතරකම මේක බිදෙමින් සිසිල් වෙමින් තෙත්ෙමි නැසෙන පැත්තටනේ අදාළ වෙන්නේ. ඊළඟ හුස්මත් එක්කනේ. ඊළඟ හුස්ම වැඩිලා අර සිටිවිලි එක්ක අනු පහළ වෙන්නා වූ උණුසුම නිසානේ. අර අලුත් රූප හට ගන්න. එතකොට අර තෙත පැත්ත උපකාර වෙනවා උණුසුම වැඩිලා. තෙත පැත්තට උණුසුම වැඩිලා මොකද තෙත කියන වචෙන් තලි කරන තුන් දුර අපි කියමු සීතල පැත්ත කියලා. සෛල බිඳෙනකොට ඇති වෙන මොකද්ද? තෙත සීතල සීතල තෙත සීතල පැත්ත. එතකොට ආස්වාස වාතයේ ලේ ධාතුවත් එක්ක නැසෙනකොට ඇති වෙන මොකද්ද? උණුසුම පැත්ත. උණුසුම පැත්තයි සීතල පැත්ත. ඈ උණුසුම පැත්තේ තියෙන ආ වූ වියලියයි උෂ්ණය අර සීතල වෙන පැත්තේ තියෙන තෙතයි සිසිලයි. තෙතයි සිසිලයි පැත්තේ තියෙන සිසිල වියලියට එකතු වෙනකොට පටවි හැදෙනවා. උණුසුම තෙතට වදිනකොට වායුව ඇති වෙනවා. එතන පටවි වායුවද කලිතින් ඇති වෙනවා. අතන තේජෝ පැත්ත තියෙනවා, මෙතන ආපු පැත්ත තියෙනවා. එතන ආපෝ තේජෝ වායුව පටවි කියලා අලුතෙන් හැදෙනවා.
අලුත් අට ගැනීම. ඒ අලුත් අට ගැනීමට අනිවාර්යම අර අලුත්යෙන් පහළ වෙච්ච සිතිවිලිත් එක්කලානේ. ඒ වෙලාවට පහළ වෙන සිතිවිලිත් එක්ක තමයි අලුත්ෙන් රූප හැදෙන්නේ. එතකොට අපි ළඟ විතරම රූප හටගන්නේ සිතිවිලි රූප. අන්න එහෙම ගන්නකො. අපි ළඟ විතරම හටගන්නේ මොකද්ද? මේ ශාරීරික පුරා හටගන්නේ මොනද? සිතිවිලි රූප හටගන්නේ. සිතිවිලි රූප ශරීර පුරු ඇති වෙන. ඒ නිසා මොකද වෙන්නේ? ඒ සිතිවිලි නැගෙනකොට මේ ආකාරයට මේ රූප මිටි විඤ්ඤාප්තිය වෙනස් වෙනවා. විනාමින සිතිවිලි යහපත් සිතිවිලි ඇති වෙනකොට සොම්නස්සාගත බව එනකොට ඊට අනුව මේකේ තියෙන විඤ්ඤාප්තිය වෙනස්. නේද? තරහ සිතිවිලි ඇති වෙනකොට ඊට අනුව විඤ්ඤාප්තිය වෙනස්. මුළු ශරීර පුරාම විඤ්ඤාප්තිය වෙනස් වෙනවා. එතකොට එක්කෙනෙක් අරයට තරහවක් කියලා අපි බලන්නේ. නමුත් උතන අභ්‍යන්තරිකව සිද්ධ වුණේ මොකද්ද? නිරතුරුවම අලුත් වීම. පළමු එකනේ. කෙනෙක් දුවනවා නෙමෙයි. අපේ දෘෂ්ටියට පේන්නේ මොකද? කෙනෙකුට තරහව කෙනෙකු සතුටටපත් උදා කියලා. අරයා තරහින් හිටියා, දැන් නම් අරයා සතුටෙන් ඉන්නවා. අපි අපිට අහුවෙන්නේ එහෙමනේ. නමුත් සිදුවීම දිහා බලන්නකෝ. ධාතු හතරේ පැත්තෙන් බලන්න. සිතිවිලි පැත්තෙන් බලන්න. සිතිවිලි අනාත්මයි. පළමුව එක නෙමෙයි. සිතිවිලි අනිත්‍යයි. ධාතු හතර අනාත්මයි. අනිත්‍යයි. ඒක අනාත්ම වූ අනිත්‍ය වූ ධාතු හතර සහ සිතිවිලි ක්‍රියාව. අලුත් පුද්ගලෙක් නෙමෙයි නේදම හටගන්නේ. අලුත් පුද්ගල ස්වභාවය. ඒකට පුද්ගල කියන්නේ නැහැ අපි. අලුතේ නිෂ්කන්ධ පච්චික හටගන්නවා. රූප නාම ධර්මයෙන් අලුතේ. අලුතේ රූප නාම ධර්මයෙන් හටගන්නවා. ධාතු හතර රූප පැත්තට වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නාම පැත්තට අලුතෙන් රූප හට ගන්නවා නාම හට ගන්නවා. එතකොට කෙනෙක් දෙයක් නෙමෙයි හැමතිතරකම මේ නැසෙන කය අලුත් කයක් හට ගන්නට උපකාර වෙනවා. නැසෙන රූප අලුත් රූප හට ගන්නට උපකාර වෙනවා. එතකොට ඒක තමයි කලාණු බලන්න. එතකොට දැන් උතන ඇති වෙනවා මොකද්ද? විෂම සම ස්වභාවය. විෂම සම ස්වභාවය තියෙනකොට සුඛ දුක් කියලා එක එනවා. මින්දනේ. මින්දනේ නේ සුඛ දුක් කොට. සමතාවයේ දුක් සුඛ කොට එනවා, විෂමතාවයේ දුක් කොට එනවා. ධාතු අතරේ සම විෂමතාවයේ සැප දුක් කොට දැනෙනවා. සිතිවිලි වල. දැනෙන්නේ කොහොමද? සිතිවිලි වලට. ඒකයි චිත්තානුපස්සන. එතකොට චිත්තානුපස්සන වැඩි තමයි සත්‍ය එහාට මෙහාට දඟලන්නේ. ඇයි ඉඳගෙන ඉඳලා ඒකේ ඉඳ බෑ. විෂමතාවය එනකොට දුක් වේදනා එනවා. දඟලනවා එතකොට නැගිටිනවා. එතකොට සුඛ වේදනා විෂම සමතාවය එනකොට සුඛ වේදනා. ඒ නැගිටපු එකේ පහස විඳිනවා. නැගිටපු එක හරි කියලා වාගේ හිතෙනවා. ඈ සුඛ වේදනා. ඒක සිද්ධනේ. එතකොට ඒ සිතත් දැසෙනවා. සම විෂමතාවයෙන් තමයි සිද්ධ වෙනකොට ඊට අනු සුඛ දුක් වේදනා ස්වභාවයක් යනවා. වේදනාව නිසා අපි මොකද කියන්නේ? කෑ ගහනවා දඟලනවා කියන්නේ ඒකට තමයි. කතා කරනවා දඟලනවා. වේදනාව පිට වෙනවා. සුඛ වේදනා දුක් වෙනවා. දැන් මේකේ මුල මොකද්ද? කර්ම වේගයට අනුව සිතිවිලි පහළ වෙනවා. ගස්වල නම් ඒක නෑ. ඒක බීජ ශක්තිය. මේක කර්ම ශක්තිය කියන කාරණේ මොකද මුල් කරගෙන තමයි භවංගිය මානසික කාර්ය මනින්ද්‍රිය. මානසික කාර්ය මනින්ද්‍රිය භවංගය. ඒ හේතු ප්‍රත්‍යේ සිතිවිලි නැගෙන තැන තමයි චිත්තානුපස්සන. සිතිවිලියට ගෙන දැන්. ධම්මානුපස්සන ජීවිතවල අනාත්ම. අර මොකද? හටගෙන නැසන අනාත්ම භාවය. අයිති නැතිකම. විලක්ෂණ වැඩෙන එක තමයි ධම්මානුපස්සන. මොනවද? චිත්තවිලි සහ රූපවල. රූප කියන එක අපිට මොකද්ද? කොහොමම සත්‍ය කියන්නේ මේ? විශ්වයයි පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරේ ක්‍රියාව තමයි යහට ගත්තු මේ ඒකේ තියෙනවනේ මොකද්ද? තෙත සිසිල වියලි උණුසුම ඊට අනු පඨවි ආපෝ තේජෝ වායෝ ඇති වෙනේ. ආයේ ඒවා බිඳිලා තෙත සිසිල වියලි වෙන එක වේගවත්ව සිද්ධ වෙනවා. ඒක අවිනිභෝගීය සිද්ධිය. සර්ම වේගයේ දුර වෙලා නැති හින්දා මනිත්‍යයි
මමගේ මානසිකාරය. චුටි වෙලා යන මානසිකාරයක් නෑ. පස්සේ මානසිකාරයක් හැදෙනවනේ. භාවිතලා අතරෙච්ච එක මම කියන අදහස සිහියට නැගෙනවා. එතකොට ඒකට භවංගේ අර විදිහට මේ මොකද්ද මේ දිට්ඨි අනුසයෙන් රාගපටික ආදී අනුසය ධර්මයන් ඒකට එකතු වෙනවා. මොකකටද? මනින්දිය ළඟ ලැගෙනා රූප ඡායාව. ඒ රූප ඡායාවක් තමක් වෙන්නේ අර ධාතු හතර වාගේ. එතකොට දැන් ඒකත් ඇයි තින අනාත්මයි. ධාතු හතරත් ඇයි තින අනාත්මයි. ආත්මීය බවත් කොහෙද තියෙන්නේ? ධාතු හතරත් අනාත්මයි නා. රූප ඡායාවත් අනාත්මයි නා. ආත්මීය බවක් කොහෙද තියෙන්නේ? හන්දරද කියන්නේ. ආත්මීය බවක් හිටලා තියෙන්නේ කොහෙද? ධාතු හතරත් නෙමෙයි නා. රූප ඡායාවත් නෙමෙයි නා. ආත්මීය බවක් කොහෙද තියෙන්නේ? ආත්මීය බවක් අපි වරද්දවගෙන තියෙන මොකද්ද? ඒකට තමයි කියන්නේ පුනර්භවය වෙනවා. භවය කි ආත්මීයයි කියලා පිළිගත්තා වගේ තමයි භවය. ආත්මීය භව පිළිගන්නේ නැත්නම් ඔන්න ඔතන භව නැහැ. භව දුරයි. භව නිරෝධය. ඒතර භව නිරෝධ වෙන්න උඩ කරන්න ඕන මොකද්ද? ධාතු හතරත් ඇයිද නැහැ. රූප ඡායාවත් ඇයිද නැහැ. අයිති නැති ඒවා අයිතිම නැහැ කියන සීය. අයිති නැති ඒවා අයිති නැහැ කියන සීය. ඒකේ අනාත්මය, ඒකේ අනිත්‍යතාවය, අර භව භව වෙන එක දුකයි. භව 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 කියන එක දුකයි. දැන් දුක නැත්තම් අන්ති විචාවයි. අනාත්ම විචාවයි අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි රහතන් වහන්සේ වැඩේ කියන්නේ. භව දුර වෙලා භව දුර වෙලා භවයේ කී අනුශය ධර්මද වෙන මොනවද? අනුශයද? දැන් අර අනුශය ධර්ම නිසා මොකද වෙලා තියෙන්නේ මෙතන? ධාතු හතරත් මම වෙලා, රූප ඡායාවත් මගේ වෙලා. එතන මම මගේ වෙලා මේ අතපය. මොකද අතපය පවතින්නේ මොකද? ධාතු හතර සහ අත කියන රූප ඡායාව. දැන් මගේ අත කියපුවාම අත කියන රූප ඡායාව. ඒකට සම්බන්ධ වෙලා තියෙන ධාතු හතර. නැද බලන්න. මගේ අත කියනකොට දැන් මේක රූප ඡායාවක් ධාතු අතර කියලා සිහි ගැන්වෙනවා නම් ගැඹුරටම අත පිළිබඳව අදහස නැතුව යනවා. ඒ කියන්නේ ඒ අත පිළිබඳ අදහසක් රැඳුණු කොට අනුශය ධර්මවල භවංගේ. භවංගේනේ අනුශය ධර්මවල අතක් තියෙන්නේ. අනුශය දුරු වෙනකොට භවංග නිරෝධයි. ඒක අත නැහැ. අතකපුල ආදී දේවල් නැති වෙන තමයි නිරෝධ සමාපත්තිය කියනවා කියන්නේ. නිරෝධ සමාපත්තියට පත් වෙනවා. මේ දැති බවන ප්‍රත්‍යක්ෂ වෙන්න තියෙන්නේ. ඇති බවක් කොට මේ භවංගේනේ මේ හැදිලා තියෙන්නේ. මේ පැත්තේ බලාපුවාම ධාතු හතරෙත් නතර වෙච්ච කමක් නැහැනේ. අයිතියක් නැහැනේ. විශ්වයයි. සිතිර රූප ඡායාවත් අතර හේතු ප්‍රත්‍යයේ හටගත්ත රූප ඡායාවක්. මේ කණ්ණාඩි රූප ඡායාවද? කවුරක් කරන්නේ? ඒ වගේ මේ අර ප්‍රතිබිම්බ රබයා රැවටිීමක් නෙවෙයි. මෙතන තියෙන්නේ බරපතල රැවටිීමක්. අත කකුල අතපය ආදී දේවල් තියෙනවා කියන රැවටිීම. හා ඔබ ජීවිත හරියන්නේ නැහැ. නිරෝධ සමාපත්තියේ සමයතුන විතරයි කෙනෙකුට බේත් දෙන්න හරි මොනවත් කරලා අතපය කපලා දාන්නත් පුළුවන්. ඊට මෙහෙන් කතා කරුවට ඕවා දැන් ජීවිත ආරම්භකුට හරියන්නේ නැහැ. ආ අතපයට මකරි කියලා ආයුයි කියලා අඬන්න වෙනවා. හැබැයි නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් පිච්චෙච්ච මේකේ ප්‍රශ්නයක්. ඒක බුද්ධ දේශනා නිෂ්ඨාව විතරනේ. එතන ගැඹුරම ශක්තිමත් වෙනකොට ප්‍රශ්නයක් නෑ. ඊට මෙයන් හැබැයි ප්‍රශ්න තිබිච්ච හින්දා තමයි නිරෝධ සමාපත්තිය මෙහා රහතන් වහන්සේට ප්‍රශ්න තිබුණා. ඈ අර ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඔය මේ විදියට ඔය මොනවද මේ බේත්‍යත් බාහිර පැත්තෙන් කරන එකත් වලක්වලා නැහැනේ. දැන් ජීවක කියන දැනත්තා භාග්‍යවතුන් වහන්සේ කිරුණා බේත් කරලා තියෙනවනේ. අපි අහලා තියෙනවා නේද? එතකොට
ඒ ශරීරෙත් එක්කලා ශරීරේ පරිහරණය කරන තාක්කල් ඒ වේදනාව දැනෙනවා. එතරම් නිරෝධ වුණොත් ඉතින් නැත්තේ. නිරෝධ සමාපත්තිය පත් වෙනවා. ඒතර බුද්ධ දේශනාවේ ආර්ය ධර්මයේ ප්‍රධානම දේ නිරෝධේ. නිරෝධේ ප්‍රත්‍යක්ෂ කරේම. ඊට මෙහෙන් අපි මේ කතා කරන වචනවල අදහස්වත් ඔක්කොම නිකන් බින්දුවේ. මේවා නිකන් හරි කතා කරලා කතා කරලා කතා කරලා අදහස් මතු කරලා අරන් නිරෝධේ සාත් කරන්නට උපකාර කර ගැනීමක් විතරයි. වචනවල ධර්මයේ නෑ. මේ වචනවල ධර්මයේ නෑ. මේක න්‍යායක් විතරයි. ධර්මයේ තියෙන නිරෝධේ. නිරෝධයට කැප වෙලා ඉන්න පුළුවන් නම් ඒක තමයි ධර්මය. ධර්මය දැක්කයි කියන්නේ. ඒ එවැනි අයිට දරන්න පුළුවන්. නිරෝධය දැක්කම අයිට දරන්න පුළුවන්. මොකක්වත් නැහැ. අර හරියට අර ඔපරේෂන් එකක් කරද්දි මේ ඉන්ජෙක්ෂන් එකක් ගහපුවම දරන්න පුළුවන් කොහොමද කියන එයාත් ඒ පැත්තට මේ හිරි වැඩි නැහැ ප්‍රශ්නයක් නැහැ නේ. ආන්ගේ වාගේ. නිරෝධය. ඉතින් බොහෝ දුරට අරහන්ත භාවය බොහෝ උත්තරීන සිද්ධ වෙලා තියෙන මරණ මංජකයක් එක්කලා නිරෝධ වෙලා යන මේක ප්‍රගුණ කළා ප්‍රගුණ කළා ප්‍රගුණ කරලා මෙහෙදී ඉන්නකොට කැක්කුම් පිපුරුම් වේදනාවල් වලට මේ විදිහට උපකාර කරන්න වෙනවා. නම් මරණාසන්න මොහොතේදී මොකද වෙන්නේ? නිරෝධේ සාමෘප්‍ය ප්‍රත්‍යක්ෂ වෙලා නිරෝධ මේ මේ ප්‍රතිසන්දි නැති වෙනවා. මොකද අවසාන මොහොතේදී පහළ වෙන ශරීරේ පුරාම තියෙනා වූ ශක්තිය එකතු කරලා මේ සිතිවිලි පහළ වෙන්නේ. ඒ ශක්තිය ගොඩනගන්නේ ආස්වාස් වාතයෙන් දැන් ඉවරයි. ලැබිච්ච ඔක්සිජන් සහ ශරීරේ පුරාම තියෙනා ලේ ධාතුව මේ මිරිකිලා අන්තිපඩේන ශක්තිය මරණ මොහොතේදී එන ශක්තිය ඒ ශක්තිය ඇසුරේ නිරෝධය දකින්න පුළුවන්. මේදී අපි ප්‍රගුණ කරනවා. මේදී ප්‍රගුණ වෙච්ච සිතට අර මොහොතේදී නිරෝධය දකින්න බොහෝ දුරට ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඔය සුෂ්ක දර්ශක තමයි වශයෙන් තමයි බොහෝ අය පිරිණිමි. බොහෝ අය මරණයත් එක්කලාම ආයෙ නැවත උපදින්නේ නැති නිරෝධ දැකලා අසංගතයි. බොහෝ රහත්ුනේ එහෙම තමයි. අර විශේෂිත උත්මේ තමයි බොහොම ශක්තිමත් උත්මේ තමයි. කොටිම කියන රහත් වෙනවා කියන්නේ මැරෙනවා කියන්නේ. මැරිලා ඉපදින එක තමයි රහතන් වහන්සේගේ නැගිටින්නේ. එහෙමද? ඒක තමයි බුදු සමයේ තියෙන ආ වූ සාරාර්ථය. මේ කතා කරන ධර්ම වල උපගීමේ සාරාර්ථය එතන. මේක ප්‍රතිබිම්බයක් බවට ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට පස්සේ ඒක යෙදීම තමයි සාරාර්ථය. යෙදීම තරම් අනිකුණක ඔක්කොම ඇහිම. ඔව් ඒ ඉසව්ව තේරුම් ගන්නට කරන්නා වූ ගවේෂණ. මිසක්කන් ධර්මය නෙමෙයි. එහෙනම් අද කෙටි වූ ධර්මානුශාසනාවල ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා වූ අත්පත් කරගත්තා වූ මහානීය කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ පින්වතුන් සෑම කෙනෙකුටම සසර ගමනේදී පාප මිත්‍රාදී ආශ්‍රයන්ට නොවැටි බුද්ධ ආදී උතුම් කරණ මිත්‍ර සේවනයෙන් රෝගී සප ලැබීමෙන් සෝවානාදී මගපල පිළිවෙතින් ලබන අජරාමර වූ නිර්වාණ සපේට පැමිණීමටම හේතු වේවා වාසනා වේවා ඉසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තෝ පින් අනුමෝදන් වියිත්තේය. සුපත් වේවා දුක් වේවා නිරෝගී වේවා මෛත්‍රිය වේවා සපේට පැමිණේවා සියල්ලන්ටම අග්‍ර වූ බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය අනන්ත ගුණයන්ගේ පිහිටාධාර උපකාර ආරක්ෂක සංවිධානය ලැබීමෙන් මේ පින්වන්ත පිරිස සිතූ පැතු යහපත් අදහස් සියල්ලක්ම සමෘද්ධ වේවා තුනරුවන්නේ පිහිටයි සුවපත් වේවා.